ඉතින් අද අපි සෙනසුරාදා දවසේ ධර්ම සාකච්ඡා වාරය සඳහායි සූදානම් වෙන්නේ. අපි සුපුරුදු විදිහට යෝගාශ්‍රමීය කතිකාවත හෝ යෝගාශ්‍රම දිනචරියාව මතක් කරගන්නවා. ඊට පස්සේ මාතෘකාවක් සපයා ගන්නවා සංගීත සූත්‍රය මුල් කරගෙන. ඉතින් අදත් අපි යෝගාශ්‍රම කතිකාවතද තියෙන්නේ. හොඳයි, එhmenan යෝගාශ්‍රම කතිකාවත සභාවට ඉදිරිපත් කරන්න කියලා මම ධම්මසුබද්ද ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාශ්‍රමීය කතිකාවත. ස්වක්ඛතං බ්‍රහ්මචරියං සම්දිට්ඨික මකාලිකං යත අමෝඝා පබ්බජ්ජා උත්තමත්ථස්ස පත්තිය යය සද්ධා පබ්බජිතෝ අගාරස්මාහ ගාරියං තමේව සද්ධං රූහෙහි මා කාමස්ස වසංගමි. ශාන්ති රසේන් රසවත් සම්බුදු සසුන්වන් කුලදරුවන් විසින් ඒ උත්තරීතර වූ ශාසන පරමාර්ථය හඳුනාගෙන ඒ උතුම් බලය ආධ්‍යාත්මෙහි සංජාත පෝෂණය සඳහා සමාරාධනය මෙහි පරමාධ්‍යාශය විය යුතුයි. සද්ධෝ මහානාම ආරාධකෝ හෝති නො අසද්ධෝ යනාදීන් වදාළ පරිදි යථෝක්ත ගුණ විශේෂය ලබා ගැනීමට සද්ධා, සති, පිරිය, සමාධි, පඤ්ඤා යන ගුණ පෝෂණය කළ යුතු. ලාභ, කීර්ති, ප්‍රශංසා, කාමතාදී අශාසනික අදහසින් තොරව ශාසන පරමාර්ථයන් හදාළ ශ්‍රද්ධාදී ගුණ සම්පන්න වූ නොපසුබට වීර්ය ඇති ජීවිත පරිත්‍යාගයෙන් අභිමුඛ වූ භික්ෂු පිරිසකගෙන්ද ශාසන පරමාර්ථයන් වෙත සිත දුන් සම්බුද්ධ දේශිත ප්‍රතිපත්ති මාර්ගයේ ක්‍රියාත්මක කොට දැක්වීමෙහි ප්‍රාර්ථනාව ඇති පරිත්‍යාගශීලී ගුණ නුවණැති ආධාරකාරක මණ්ඩලයකින්ද එයට සුදුසු පරිසරයකින්ද මෙම යෝගාශ්‍රම සංස්ථාව සම්පූර්ණ විය යුතු. සික්ඛා සාජීවයෙන් සමාන වූ සමසම්භෝග පිරිසක් වූ මෙහි නිත්‍යාචාර්ය ශිෂ්‍ය සමූහයා ප්‍රතිපත්තිය පිළිබඳ විවිධ මත බෙහෙදයෙන් තොර වූ සම්මෝධමාන පිරිසක් විය යුතු. මෙම උදාර ව්‍යාපාරයට හේතු සම්පන්න භව්‍ය පුද්ගලයන්ම ඇතුළත් කොට ගත යුතු හේයින් මෙහි කෙරෙන හැම පරීක්ෂණයක්ම සියුම් ලෙසිනුත් සම්පූර්ණ ලෙසිනුත් පැවැත්විය යුත්තේය. චීවර ධාරණාදී කුඩා මහත් පැවතුම් හා පරිෂ්කාරයන්ගේ වෙනස්කම් නිසා නොයෙක් වාද විවාද පහළ වීමට හිඩ ඇති හේයින්ද ඒ නුත්තමාර්ථයේ වැළෙහි යාමට හේතු පෙනෙන හේයින්ද සමාන ගති සිරිත් පිරිත් ඇති පිරිසක් විය යුතු. ගිහි පැවිදි කා විසින් වුවද තමාගේ මහත්කම් උසස්කම් දක්වා අලංකාරයම සඳහා භික්ෂූන් යොදා කරන පින්කම් වලට මෙහි භික්ෂු පිරිස සම්බන්ධ නොවිය යුතු. මෙහි පැවැත්වෙන අධ්‍යාපන ක්‍රමයට බාධක කිසිම පින්කමකට හෝ උත්සවාදියකට මෙහි පිරිස සම්බන්ධ නොවිය යුතු. අරණ්‍යක භික්ෂු ප්‍රතිපත්තියට සරිලන හැම අධ්‍යාපනයක්ම දිය යුතු වන හේයින් යෝගාභ්‍යාශ්‍රමයන්හිද යෝගාශ්‍රමයන් හා සමාන පැවතුම් දියුණු කළ යුතු. නියම කල්යාණ අධ්‍යාශයෙන් උත්තමාර්ථය ලබා ගැනීම වන හේයින් පිරිසිදු පැවතුම් දියුණු කරමින් කොහොන්කම් වංචක බව චාටු කතාදිය සම්පූර්ණයෙන් දුරලිය යුතු. ඒවමේවකෝ රාජකුමාර පංචිමානි පදානියංගානි ඉද රාජකුමාර භික්ඛු සද්ධෝ හෝති සද්ධහති තථාගතස්ස බෝධින් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේවමනුස්සානං බුද්ධෝ භගවාති අප්පාබාධෝ හෝති අප්පා තංකෝ සමවේපාකිනියා ගහනියා සමන්නාගතෝ හෝති නාති සීතාය නාචුන්හාය මජ්ජිමාය පධානක්කමාය අසඨෝ හෝති අමායාවී අථා භූතං අත්තානං ආවිකත්තා සත්තරිවා විඤ්ඤූසු සබ්‍රහ්මචාරීසු ආරද්ධ විරියෝ හෝති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උප්පාදාය තාමවා දල්හ පරක්කමෝ අනික්කිත්ත ධුරෝ කුසලේසු ධම්මේසු පඤ්ඤවා හෝති උදයත්ථ ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා හිමානිකෝ රාජකුමාර පංචපදානියංගානි යන මජ්ඣිම නිකායේ බෝධිරාජ සූත්‍රයේ වදාළ භාවනානුයෝගී භික්ෂුවකට අවශ්‍ය කරුණු පරීක්ෂා කොට බලා එයින් සම්පූර්ණ වීමට උත්සාහ වැඩිය යුතු. පබ්බාජෙන්තෝපි සෝදෙත්වා පබ්බාජේතයි වදාළ හේයින් පැවිද්ද ලබා ගන්නට පැමිණියන් වූහොත් ඔහු ගැන මනා දැනීමක් ඇතිකර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා එයින් සමර්ථ වූවකු දසසිල් සීලේක පිහිටුවා පණ්ඩු පලාසේකු වශයෙන් සුදුසු තැනක නවත්වා හිරණ බණ දහම් හා වත්පිළිවෙත් ආදිය පුහුණු කරවා පරීක්ෂණයෙන් සමර්ථ වූහුම පැවිදි කළ යුතු. මහණ කිරීමට නුසුදුසු ප්‍රෝජ්ජා දෝහාදියෙන් හෝ පින්ගුණ නැති අනුවන සැදැහැ නැති කුසීතකම් ආදී අභාගයකින් යුක්ත වූවන් පණ්ඩු පලාස පන්තියෙන් ඉවත් කළ යුතුය.
ජාති බෙහෙද කුල බෙහෙද ආදී නිසා ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේම කිසිදු වෙනස් හැඟීමක් පහළ නොකරගත යුතුය. යමකු ඇසුරෙන් කුසල් පිරිහි අකුසල් වැඩේ නම් ඒ බඳු කවරෙකුවද ආශ්‍රය නොකළ යුතු බව වදාළ හේයින් කැපකරුකමට හෝ පැවිදිකමට ගනු ලබන පුද්ගලයන් ඇසුරෙන් ආරාමික ලජ්ජී පිරිසගේ ලජ්ජී ධර්මයේ වෙනසිය හැකි හේයින් පරීක්ෂා කොට බහාරගත යුතු. පිටතින් මෙහි අභ්‍යාසයේ ලැබීමට පැමිණෙන හිරණ උපසපන් දෙකොටස පිළිබඳවද මනවින් කරුණු විචාරාම සුදුසු භාරකාරාදීන් ඇති විටම ඇතුළත් කරගත යුතුය. පිටතින් එන හෙරණුන් නැවත පැවිදි කරවීමෙන්ද උපසපන් භික්ෂූන් දල්හි කර්ම උපසම්පදාවෙන්ද යෝගාශ්‍රම මූලස්ථානයේ ප්‍රධාන අනුශාසක මාහිමියන් වහන්සේ විසින්ම ඇතුළත් කරගත යුතුයි. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං මහතෝ අනත්ථාය සංවත්තති යත ඉදම් භික්කවේ පාපමිත්තතායි වදාළ හේයින් සර්වානාර්ථයට හේතු වූ පාපමිත්‍ර ආශ්‍රය විසගුරු සපුන් මෙන් බැහැරකොට සුද්ධා සුද්ධේහි සංවාසං කප්පියව හෝ පතිසතායි වදාළ ධර්මයට අනුව තමාද ලජ්ජී ධර්මයෙහි පිහිටා එබඳ වූ ලජ්ජීන් සමගම ධර්මාමිෂ සම්භෝගවල යෙදිය යුතු. කලර සුදුසු පරිදි සිකපද මැඩීමට කිසිවෙකුට කිසි ඉඩක් නොලැබෙන පරිදි පංචසතික සංගායනාවේදී තබා වදාළ සංඝ ඥත්තිය සිහිකොට කුඩා මහත් කිසිදු සිකපදයක් නොකොඩවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රැකිය යුතු. ඉන්ද්‍රිය සංවරය ආජීව පාරිශුද්ධිය පස්සිකුම් සීලේද හොඳින් අසා බලා දැනගෙන කිකීව අණ්ඩං යනාදී ගාථාවලින් දැක්වෙන පරිදි හොඳින් රැකිය යුතු. වත්තංන පරිපූරෙන්තෝ න සීලං පරිපූරති යනාදී ධර්මයන් සිහිකොට තේර මජ්ඣිම නවක හැම භික්ෂූන්ම කුදු මහත් සියලු වත් පිළිවෙත් හොඳින් දැනවුගෙන අනතිමානීව අනලැස්ව සම්පූර්ණ කටයුතු. ගෝචර අගෝචර ආචාර අනාචාර පැවතුම් හා කුහනාදී වංග ප්‍රතිපදා පිළිබඳව දැක්වෙන කරුණු හොඳින් දැනවුගෙන දලනඩු ගති හා කොහොන්වත් නොපුරා ශාන්ත දාන්ත වූ උජුපටිපන්න භාවයෝ පුරුදු කළ යුත්තාහ. ගම්මැදීම් බණකීම් ආදී අසා කටයුතු දෑ හොඳින් දැනවුගෙන හිතුවක්කාරකම් නොකොට උපාධ්‍යාදීන්ගේ අවසරේ පරිදි ඒ දැයිහි යෙදිය යුතු. නිද්ධාරාමතා භස්සාරාමතා ගණසංගනිකා රාමතාදී ශාසන පරිහානිකර ධර්මයන්හි නොයේදී දෙතිස් කතාවන්ගෙන් තොරව අප්පිච්ච කතාදී ජතකතා වස්තුවලින් පමණක් ඒ ඒ අවස්ථානුකූලව කතා පැවැත්වීමෙහි යෙදිය යුතු. දිනක් පාසා දස ධම්ම සූත්‍ර අනුමාන සුත්තාගත කරුණු හොඳින් නිගුණ නිතර මෙනෙහි කළ යුතු. පර්යාප්තියෙන් වෙන්ම ප්‍රතිපත්ති ප්‍රතිවේද ශාසනද්වේ වඳවන හේයින් ධර්ම විනය පිළිබඳ මනා දැනීමක් ලැබෙන තුරු පර්යාප්ති ධර්මය උද්ග්‍රහණය ධාරණයද කළ යුතු. ප්‍රත්‍යදායකයන්ගේ පිරිත් ආරාධනා ධර්මදේශන ආරාධනා ආදිය සුදුසුසේ සලකා අනන්ලෝමික ගිහි සංසර්ගයේ සිදු නොවනසේද කුල දූෂණාදීට හසු නොවනසේද ඔවුන් සමග සම්බන්ධය පැවැත්විය යුතුය. එතකොට අපි මේ මතක් කරගත්ත යෝගාශ්‍රමීය කතිකාවත එහෙමනම් අද අපිට මේ දිනවල සාකච්ඡා කරගෙන යන්නේ සංගීති සූත්‍රය. සංගීති සූත්‍රයේ කොටස් පහක් අන්තර්ගත කොටස් තමයි මේ දිනවල අපි සාකච්ඡා කරගෙන යන්නේ. ඉතින් ඒකේ අදර නියමිත කොටස ඉදිරිපත් කරන්න කියලා නැවතත් මම ධම්මසුබද්ද සානාථට ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. දීඝනිකාය පාඨික වග්ගය සංගීති සූත්‍රයේ පංචක නිපාතයේ 400 පිටුව. අත්තිකෝ ආවුසෝ තේන භගවතා ජානතා පසතා රහතා සම්මා සම්බුද්ධේන පංච ධම්මා සම්ම දක්ඛාතා තත්ත සබ්බේහිව සංගායි තබ්බං න විවදි තබ්බං යතේදම් බ්‍රහ්මචරියං අද්ධනියං අස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේවමනුස්සානං කතමේ පංච. හැවැත්නි, දන්නා දක්නා අරහතෝ සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද පංච ධර්ම කෙනෙක් ඇත? යම්සේ මේ සස්න දීර්ඝ කාලයක් පැවතිය හැකි වන්නේද, බොහෝ කලක් සිටිය හැකි වන්නේද, එසේ වනු පිණිස එහි තොප සියලු දෙනා විසින්ම සමගව ගැයිය යුතු, විපද නොකළ යුතු, ඒ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙව් මිනිස්නට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේය. කවර පංච ධර්ම කෙනෙක් දෙයත් පංච පදහනියං ගානි ඉධාවසෝ භික්ඛු සද්දෝ හෝති සද්දහති තථාගතස්ස බෝධින් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේවමනුස්සානං බුද්ධෝ භගවාති අප්පාබාධෝ හෝති අප්පා තංකෝ සංවේපාකිනියා ගහනියා සමන්නාගතෝ නාති සීතාය නාචුන්හාය මජ්ඣිමාය පදහනක්ඛමාය අසඨෝ හෝති අමායාවී යථා භූතං තානංවා ආවිගතා ආවිකත්තා සත්තරිවා විඤ්ඤූසු වා සබ්‍රහ්මචාරීසු ආරද්ධ විරියෝ විහෙරති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපාදාය උපසම්පදාය තාමවා දල්හ පරක්කමු
අනික්කිත දුරෝ කුසලේසු ධම්මේසු පඤ්ඤවා හෝති උදයත්ථ ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා පදානිය පදහානි කාංග වරහන් ඇතුලේ පදන් වීරිය වඩන මහණහු තුල විය යුතු ගුණාංග පසෙක එවත්නි මෙහි මහණතමේ සදහ ඇත්තේ වේ ඒ භාග්‍යවත් තෙමේ මේ මේ කරුණින් අරහත්ය සම්මක් සම්බුද්ධය විද්‍යාවන්ගින් හා චර ධර්මයන්ගින් සම්පූර්ණය සුගතය ලෝකවිදූය නිරුත්තර පුරුෂ ධම්ම්‍ය සාරථීය දෙව් මිනිස්නට ශාස්ත්‍රූය සම්බුද්ධය බුද්ධය භගවත්යයි තථාගතයන් වහන්සේගේ බෝධිය වරහන් ඇතුලේ සතර මඟ නුවණ හදයයි රෝග නැත්තේ නිදුක් වූයේ ඉතා ශීතද නොවූ ඉතා උෂ්ණද නොවූ මධ්‍යම වූ පදන් වීරය වැඩීමට යෝග්‍ය වූ සම ලෙස ආහාර පැසවන උදරාග්නියෙන් යුක්ත වෙයි ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි හෝ නුවණැති සබ්බ්‍රහ්ම සරුවන් කෙරෙහි හෝ තත්වූ පරිදි සිය වර්ධ හෙළි කරන්නේ ෂට නොවූයේ මායා නැත්තේ වෙයි ශක්ති ඇත්තේ දැඩි උත්සාහ ඇත්තේ කුසල් දහම්හි බහා නොතැබූ වැර ඇත්තේ අකුසල් දහමුන් පහ කරනු පිණිස කුසල් දහමුන් ලබාගැන්ම පිණිස පිරිපුන් වීරය ඇත්තේ වෙසේ පිරිසිදු වූයේ කෙලෙසුන් විදැලීමට සමත් මොනවට දුක් වෙනසීමට යන නුවණින් යුක්ත වූයේ උදයාස්ත ගාමිනී ප්‍රඥාවෙන් සමන්විත වූයේ ප්‍රඥාවත් වෙයි. ඉතින් එතකොට ඇත්තරම මේ පදානියංග ගැනයි කතා කරන්න තියෙන්නේ. දැන් පදානියංග විදිහට මතුවෙන කාරණා. ඉතින් එතකොට පදානියංග ඇත්තරම දැන් ඥානාරාම සාමණේර වහන්සේ එක යෝගාශ්‍රමීය කතිකාවතරත් ඇතුළත් කරලා තියෙනවා. ඊට අමතරව දැන් බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ බෝධිරාජ සූත්‍රයේදී සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව දැන් අපිට මෙතනදී දීඝනිකායේ සංගීති සූත්‍රයේදීත් මේ කාරණා පහ එතකොට හම්බ වෙනවා. එතකොට මුලින්ම පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවා ගැනීම. ඉතින් ඒක ඇත්තට මුල ඉඳන්ම මේ ශ්‍රද්ධාවක් නැත්තම් ඉතින් අපිට වැඩේට බහින්නත් බෑ. ඒ කියන්නේ මුලදී අපිට තේරෙන්නේ නැහැ යාවිතු මාර්ගයේ මේකයි ගත යුතු මාර්ගයේ මේකයි කරන්න තියෙන්නේ මෙන්න මේකයි කියන එකක් ඇත්තට වැටහීමක් නැහැ. මොකද පෙන්වන මාර්ගය අපි නිකන් අපේ කෙලෙස් බරිත හිතකින් තමයි තේරුම් ගන්න. අපේ තනිකරම හිතේ නීවරණ පිරීලා තියෙනවා. ඒ බඳු නීවරණ පිරිච්ච මනසකින් බුදුහාඳුරුව පෙන්වන එක හරියට තේරෙන්නේ නැහැ ඇත්තටම. ඉතින් එතකොට ශ්‍රද්ධාවෙන් අධහිමත් තමයි කරන්න වෙන්නේ. මෙහෙම වෙන්න ඇති. බුදුහාඳුරුව කියලා තියෙනවා. ගුරුවරු කියලා තියෙනවා. නැත්තම් සංඝයා වහන්සේලා මෙහෙම කියලා තියෙනවා කියලා නිකන් අර මුලදී පේන්න තියෙන හරිය නිකන් අන්ධභක්තියක් වගේ තමයි. හැබැයි ඉතින් අර බුදුරජාණන් වහන්සේ පෙන්වන ධර්මයේ ඊට පස්සේ වෙනත් අපි හිතමු වෙනත් ආගම්වලත් ඉතින් ශ්‍රද්ධාව තියෙනවා. ඒ ශ්‍රද්ධාවේ අතර වෙනස තමයි දැන් බුදු කෙනෙක් පෙන්වන ධර්ම ඒක අපි තුල දියුණු කරන්න පුළුවන් ධර්මයක්. ඒක නිකාං ඔහේ ශ්‍රද්ධාවෙන්ම අදහන අන්ධ භක්තියෙන් ගරු කරගෙන ඔහේ ඉස්සරහින් තියාගෙන යන මේ එකක් නෙමෙයි. ඒක පොඩ පොඩ අපිට අත්දකින්න පුළුවන් ගතියක් තියෙනවා. එතකොට තමයි මේ කාලයක් යනකොට මේ නිකන් හරියට අපි හිතමු මුලදී අපිට තියෙනවා නිකන් මැප් එකක්. අපි ගිහිලා නැහැ හැබැයි පාරේ. ඉතින් එතකොට මේ මැප් එක දිහා බලලා ඉතින් අපි හිතනවා මේක ඇඳපු මිනිස්සයා නිවැරදිව ඇඳලා ඇති. මේකේ සර්වේය මේක හරියට කරලා ඇති. මේ නිරූපණය කරලා තියෙන දිග පළල මේක ඇත්ත වෙන්නේ නැති. කියලා ඉතින් මේ මැප් එක ගැන අපිට යම්කිසි විශ්වාසයක් ඇති කරගන්න අවශ්‍යයි. ඉතින් ඒ වගේ තමයි ඊට පස්සේ අපි තුම වෙනත් පැත්තකින් කියනවා නම් අපි තුම දැන් අපිට ලෙඩක් කලඳලා තියෙනවා නම් ඊට පස්සේ අපිට කවුරු හරි යාළුවෙක් හරි ඥාතියෙක් හරි කියනවා අන්න අහවල් දොස්තර නම් වැඩේ නිට්ටාවට හොඳ සුව කළ දෙයි කියලා. ඉතින් ඒ දොස්තර ගැන ඉතින් අපිට එක්තරාන්දමක ශ්‍රද්ධාවක් තමයි ඇති කරගන්න වෙන්නේ. මොකද අපි දන්නේ නැහැනේ. තාම බෙහෙත් අරන් නැහැ. හැබැයි ලෙඩක් තියෙනවා. ඉතින් එතකොට අපි විශ්වාසයක් සහිතව තමයි එතෙන්ට යන්නේ. ඒ විශ්වාසය සහිතව ගිහිල්ලා ඉතින් එයාව අදහගෙන එයා දෙන බෙහෙත් ටික ඉතින් මේ අරගන්න වෙනවා. දැන් ඊතරත් ඉතින් සමහරවිට දැන් අද කාලේ වෙන්නේ මේ බෙහෙත් දුන්නාට බෙහෙත් ගන්න නැහැ අපි නිකේ ලේබල් එක කියෝ කියෝ ඉන්න එක තමයි සාමාන්‍යයෙන් කරන්නේ. මේ දොස්තර මහත්තයාගේ ෆොටෝ එකකුත් තමයි ළඟ තියාගන්නවා බෙහෙත් ටිකත් ළඟ තියාගන්නවා. හැබැයි බෙහෙත් බොන්නේ නැහැ. ඒ ෆොටෝ එකට වඳිනවා. එහෙම නැත්නම් ඔය මේ බෙහෙත් උණ්ඩුව කියෝ කියෝ ඉන්න එක තමයි සාමාන්‍යයෙන් අපි කරන්නේ. නමුත් අපිට පුළුවන් නම් මේ බෙහෙත් ටික අරගන්න. එතකොට පොඩ පොඩ තමන්ගේ තිබිච්ච රෝග ලක්ෂණ පහව යනවා නම් නිරෝගී බවක් තමන්ට ඇති වෙනවා නම් දැන් අර මේ අපි තුමු ඊළඟ පාර දොස්තරව හම්බෙන්න යන්නේ ලොකු ශ්‍රද්ධාවකින් අර කලින් තිබුණට වඩා ශ්‍රද්ධාවකින්. මොකද අපි දන්නවා මේ දීපු බෙහෙත් ටික නම් වැඩ කරලා තියෙනවා. දීපු බෙහෙත් වලින් යම්කිසි සුවයක් අත් වෙලා තියෙනවා. ඒක මේ වෙනකොට මම අත්දකිනවා. ඒ සුවයක් සහිතව මේ බෙහෙත් යන තව විශ්වාසයක් සහිතව
ඊට පස්සේ දොස්තර මහත්තයා ගැනත් තවත් විශ්වාසයක් සහිතව තමයි දෙන්න යන්නේ. ඉතින් ඔන්නේ වගේ දෙයක් තමයි බුදුහාමුදුරුව පෙන්වන්නෙත්. මුලදී අපිට ඇත්ත වශයෙන්ම මේ ගත යුතු මාර්ගය ගැන නිකන් අනුමාන ඥානයක් තමයි තියෙන්නේ. ඉතින් ඒකත් වරදින්නත් පුළුවන් හරියන්නත් පුළුවන්. විශ්වාස කරන්න බෑ. සමහර ලාවට අපි ශ්‍රද්ධාව පිහිටුව තැන ශ්‍රද්ධා මේ ඇත්ත වශයෙන් මේ නිවැරදි මාර්ගේ නොතිබෙන්නත් පුළුවන්. ශ්‍රද්ධාව නොතිබිච්ච තැන මේ සමහරලාට නිවැරදි මාර්ගේ තියෙන්නත් පුළුවන්. ඒ නිසා හරිය නිකන් අර කනා චාන්ස් එකක් තියෙන එකතකින් බැලුවාම. ඒක බුදුරජාණන් වහන්සේ තවත් චංකි සූත්‍රය ආදී සූත්‍රවලදීත් පෙන්නනවා මේ. කියන්නේ අපිට ශ්‍රද්ධාවෙන්ම විතරක් ඔක්කොම ටික සාර්ථක වෙන්නේ නැහැ. මොකද අපි ශ්‍රද්ධාව පිහිටවපු තැන ඇත්ත වශයෙන් මාර්ගේ තියෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. සත්‍ය තියෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. ඒ නිසා වරදින්න පුළුවන් අවස්ථාව නෙමෙට තියෙනවා. ඒ නිසා දැන් අපි හිතමු වෙනත් ආගමික මිනිස්සෙක් වෙනත් ආගමක් අදහන කෙනෙක් එයත් ලොකු ශ්‍රද්ධාවකින් ලොකු භක්තියකින් ලොකු කැපවීමකින් තමයි ඒ ශාස්ත්‍රුන් වහන්සේ අදහන්නේ. හැබැයි ඉතින් අපිට මේ පැති දැන් සමහරට පේන්න පුළුවන් ඒක මිත්‍යා දෘෂ්ටියක්. මේ මිනිස්සයා ඉතින් මේ වගේ දේවල් කළා අපාගත වීමත් ආයෙ වෙන්නේ කියලා සමහරට වෙනත් තැනක ඉන්න කෙනෙකුට පේන්න පුළුවන් ඉතින්. නමුත් ඉතින් කරන්න දෙයක් නැහැ. අරයා ශ්‍රද්ධාව පිහිටවලා තියෙන්නේ යාට අදාළ තැන තමයි. ඒ නිසා අපිට ශ්‍රද්ධාව පිහිටවන්න නිවරදිම ගුරුවරයෙක්, නිවරදිම ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක්, නිවරදිම ධර්මයක් මුල් වතාවේදීම හම්බෙයි කියන එක හරි ඉතින් හම්බයක් වගේ තමයි. ඒක හරිම විරල අවස්ථාවක් කියලා තමයි කියන්නෙන්නේ. සියල්ල සම්පූර්ණ වෙච්ච නිවරදිම තැනට ඒ විදිහටම යන්න පුළුවන් යන්න පුළුවන්කමක් ලැබෙයිද? හම්බුණා නම් හොඳයි ඉතින්. මේ හැබැයි හුඟක් වෙලාවට එහෙම වෙන්නේ නැහැ. හුඟක් වෙලාවට ඉතින් ටිකක් වටේ අතපත ගාලා මේ නොමග ගිහිල්ලා වැටිලා හැබැයි ඒ දරණ උත්සාහයේ හරහා එක්තරා අන්දමක මග පෙන්වීමක් තමන් තුළම ඇතිවන යම්සි පරිණත බවක් ඒ හරහා නිකන් අනුමානයකින් තේරෙන්න පුළුවන් නෑ මෙතන නම් හම්බුනේ නැහැ මට දහම එතනම් මාර්ගය විවෘත වුණා හැබැයි අන්න අතන නම් තියෙන බවක් පේනවා කියලා සමහර විට වෙනත් මාර්ගයක් විවෘත වෙන්නත් ඉඩ තියෙනවා. දැන් සමහර දේවල් තියෙනවා ඇත්තටම දැන් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ වෙනුවෙන් ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච කෙනෙක් ආවහම එකපාරට මේ මම බුදුරජාණන් වහන්සේ මම තමයි ඔබගේ ශාස්ත්‍රඥ වහන්සේ කියලා එහෙම කියාගෙන යන්නේ නැති තැනුත් තියෙනවා. හරි ලස්සනයි වගේ තැන් ඇත්තට මේ බුදු කෙනෙක්ගේ තියෙන ඒ ආශ්චර්යවත් ගුණය තමයි මේ වගේ තැන්වලදී මතුවෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අර පුක්කුසාති එහෙම මහන වෙලා එනවා. දැන් පුක්කුසාති කියන්නේ රජ කෙනෙක්. එතකොට බිම්බිසාර රජුරුවන්ගේ මේ සමීපතම යාළුවෙක්. ඉතින් බිම්බිසාර රජුරුව යවනවා මේ මොනවාද මේ එක එක දේවල් මේ පඳුරු වශයෙන් තමන්ගේ මිත්‍රයාට. ඉතින් අරයත් ඉතින් ඒ විදිහට එවනවා. විවිධාකාර මැණික්ද රවද මේ වද ඒ කාලේ හැටියට යම් කිසි හුවමාරුවක් සිද්ධ වෙනවා. ඒක පාරක් ඒ විදිහට කුසාති රජතුමා හොඳ වටිනා දෙයක් එවුවාම මේ දැන් බිම්බිසාර රජතුමා තමයි කල්පනා කරන්නේ මෙයාට මීට වඩා වටිනා දෙයක් මොනවාද දෙන්න තියෙන්නේ. මාගාව තියනවාද මීට වඩා වටිනා රත්නයක්. ඉතින් ඒතකොට තමයි කල්පනා වෙන්නේ දැන් මේ ලෝකේ බුද්ධ රත්නේ පහළලා තිනවා, ධර්ම රත්නේ පහළලා තිනවා, සංඝ රත්නේ පහළලා තිනවා, මීට වඩා දෙයක් නැහැ. මේක මම මගේ යාළුවට දෙන්න ඕනේ කියලා තමයි පත්තිරුවක ලියලා යවන්නේ. මේක කවුරුත් නැති වෙලා බල්ලා හොඳට කය පිරිසුදු කරගෙන ස්නානය කළා උඩම තට්ටුවට ගිහිලා මේ පත්තිරුව කියවන්න කියලා. ඉතින් ඔය විදිහට තමයි හරි ලස්සනයි ඒක අතින් බැලුවාම. ඉතින් ඒ විදිහටම කරනවා පුක්කුසාති රජතුමා. ඉතින් බොහොම ශ්‍රද්ධාවන්තෙක්. ඒ වගේමයි කලින් බුද්ධ ශාසනයක මහණදම් පුරපු කෙනෙක්. ජීවිත පරිත්‍යාගයෙන් මහණදම් පුරලා හැබැයි ඒ බුදු ශාසනය සාර්ථක වෙලා ඊට පස්සේ මේ ගත කරන්නේ පශ්චිම භවික අවස්ථාවක්. ඉතින් එතකොට එතුමා මේක කියවල බලනකොටම ටක් ගාලා ඉතින් පාත් එකට වැටෙනවා, පාරට වැටෙනවා. ඊට පස්සේ හිතනවා මේ අනිවාර්යෙන් මම මේ දැන් මේ වෙන වෙන දේවල් කළා ඇති. දැන් ඉතින් මහණ වෙන්න ඕනේ. දැන් ඉතින් අනිවාර්යෙන් මේ ශාස්ත්‍රුන් වහන්සේ වෙනුවෙන් කැප වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයක් කළා බහින්න ඕනේ වැඩේට කියලා තමයි මේ රජකම අතහැරලා මහණ වෙන්නේ. මේ පාත්‍ර සිවුරු ගෙන්නගෙන තමයි මහණ වෙන්නේ ඒ කාලේ. ඉතින් එතකොට දැන් එනවා ඉතින් බුදුහාඳුරෝ හොයාගෙන. ඉතින් එනකොට බුදුරජාණන් වහන්සේ දකිනවා මේ තැනත්තට මේ ආවිෂ නැහැ හැබැයි. වැඩි ආවිෂයක් නැහැ. හැබැයි හේතු සම්පත් තියෙනවා. මාව හොයාගෙනයි එන්නේ. මං වෙනුවෙන්ම පැවිදිලා තියෙන්නේ. දැන් යනවා පෙරමගට. ඉතින් ඒ වෙනකොට ඇත්තටම මේ පුක්කුසාතියේන මාර්ගය වැරදිලා වෙන පාරක ගිහිල්ලා කුඹලෙන්ගේ ගෙදර තමයි නවතින්නේ. ඒ නැවතුණාට පස්සේ දැන් බුදුහාඳුරුත් එතෙන්ටම එනවා. ඇයිලා හැත්තරම මේ බුදුජානන් වහන්සේගේ තියෙන ඒ පුදුමාකාර නිහතමානීත්වයක්, ඒ සාමාන්‍ය සම්ප්‍රදායට ගරු කිරීමක් කොතරම් නිරූපණය වෙනවද කියනවා නම් එතන ඉන්න ආයි කුඹලගෙන් අවසර ගන්නවා මේ මටත් මේ පොඩ්ඩක් නවතින්න මෙතනම පුළුවන්ද, පොඩ්ඩක් පහසුකම් දෙන්න පුළුවන්ද කියලා. ඉතින් ඒතකොට කුඹලත් කියන්නේ හරි අමුතු කතාවක්. එයා කියනවා මේ
මටනම් ප්‍රශ්නයක් නැහැ මේක ඉඩ තියෙනවා මේ හැබැයි කලින් ආපු පැවිද්දෙක් ඉන්නවා එයා කැමති නැත්තම් ඉන්න පුළුවන් පස්සෙ ඉතින් ගිහිල්ලා එයාගෙන් අහනවා මේ ඊළඟ පුක්කු සාති එයාගෙන් අහනවා මේ මටත් පොඩ්ඩක් ඉන්න පුළුවන්ද තිතුරු කියන ප්‍රශ්නයක් නැහැ මේක ඉඩ තියෙනවා එහෙනම් ඉන්න කියලා ඊට පස්සෙ ඉතින් ඒ එතනට ගියාට පස්සේ පුක්කු සාති ඉතින් හැබැයි අර ධ්‍යාන සුවයෙන් තමයි ගත කරන්නේ මොකද අලුත පැවිදි වෙච්ච කෙනෙක් ලොකු කැපවීමක් තියෙනවා හිතේ අර ඇති වෙච්ච ගැම්ම තියෙනවා ඒ ඇති වෙච්ච ශ්‍රද්ධාවක් තියෙනවා ඉතින් ඒකෙන් ආපු ඒ සමාධි සුවයෙන් තමයි ආ වැඩි වෙලාවක් ගත කරන්නේ බුදුරජාණන් වහන්සේත් බලනවා මේ වෙලාව පණ කියලා තේරුම්ම නැහැ මෙයා දැන් මේ සමාධි සුවයකින් ගත කරන අවස්ථාව කියලා ඉතින් මුකුත් කරන්නේ නැහැ උන්වහන්සේත් සමාපatti සුවයෙන් ඉන්නවා ඊට පස්සේ තමයි මෙයා සමාපත්තියෙන් එළියට ආවට පස්සේ තමයි අහන්නේ කොහෙද යන්නේ කවුද ගුරුවරයා කා වෙනුවෙන්ද පැවිදුනේ කියලා මේ නිකන් නොදන්න තාලෙට අහන්නේ ඉතින් එතන තියෙන හැරි අමුතු දහමක් ඇත්තටම මේ බුදුහාඳුරන්ට මේ මාකටිං කරන්න උවමනා වෙලා නැහැ ඇත්තටම උන්වහන්සේ බොහොම හරි පුදුම විදිහට ඒ දහම තුලින් තමන් වහන්සේ හඳුන ගන්න අවස්ථාවක් සලස්සලා දෙනවා දැන් අපි ගියා නම් එහෙම නෙවෙයි ටක් ගාලා මන් තමයි මෙහෙමයි මං වෙනුවෙන්නේ ඔයා පැවිදිලා තියෙන්නේ එහෙම කියලා ඉතින් තමන් නිකන් කෙනෙක් වෙන්න දඟලන්න පුළුවන්නේ නමුත් බුදුහාඳුර එහෙම කරන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ බොහොම නිකන් අමුතුම විදිහට එතන ඒ පුක්කු සාතීට මේ බණක් කියන අවස්ථාව ගන්නෙත් එතකොට පුක්කු සාතී කියනවා මම මේ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ වෙනුවෙන් පැවිදිලා තියෙන්නේ මේ උන්වහන්සේ හොයාගෙනයි යන්නේ ඉතින් බුදුහාඳුර අහනවා මේ දැක්කොත් අඳුර ගන්න පුළුවන් මේත් නැහැ ඉතින් දැක්කත් අඳුර ගන්න බෑ දැන් අපි හිතනවා දැන් ඔන්න මෛත්‍රී බුදුහාඳුර පහළ වුණාම ටක් ගාලා ඉතින් අපිවත් අඳුරගෙන අපිටත් පුළුවන් ඒ උන්වහන්සේව අඳුර ගන්න නේද අපි එහෙම නේද හිතන් ඉන්නේ දැන් බලහද පුක්කු සාති මේ උන්වහන්සේ වෙනුවෙන් පැවිදි වෙලත් බුදුරජාන් වහන්සේ වෙනුවෙන් පැවිදිලා මේ ඉස්සරහා ඉඳන් කතා කරද්දිත් අඳුර ගන්න නැහැ ඉතින් ඉතින් ඒක අතරින් අපි මේ අපි ඔළුවේ දාගෙන ඉන්න මේ සාමාන්‍ය මේ රටාවයි ඇත්ත වශයෙන් බුදු කෙනෙක් ඇවිල්ලා අපිට බණක් කියද්දි හඳුනා ගැනීම අතර මේ මහා ලොකු පරතරයක් තියෙන. අපිට අර සාමාන්‍ය ලෝකේ ප්‍රසිද්ධ මේ බුද්ධාගමේ පෙන්වන ප්‍රතිරූපේ නෙමෙයි මෙතන තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට එතන අර තමන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පෙන්වගෙන එහෙම දඟලන්නේ නැහැ. උන්වහන්සේ බොහොම අර සාමාන්‍ය පැවිදි ස්වරූපයෙන් යන්නේ. ඊට පස්සේ තමයි මේ බුක්කුසාති කිව්වහම මෙහෙමයි අඳුරගන්න බෑ මම මෙන්න මේ අහවල් කෙනා වෙනුවෙන් තමයි මහන වෙලා තියෙන්නේ කියලා ඊට පස්සෙත් බුදුහාඳුරුවත් අවසර අරන් තමයි බණ කියන්නේත් කමක් නැද්ද මම මේ පොඩ්ඩක් බණ ටිකක් කියන්න අහන් ඉන්න පුළුවන්ද කියලා ඉතින් කමක් නැහැ ආවුසෝ කියලා ආවුසාවාදයෙන් තමයි උත්තර දෙන්නේත් ඊට පස්සේ තමයි බුදුහාඳුරුව පොඩ්ඩ ධර්මයක් දේශනා කරන්න ගන්න හරිම ලස්සන ඒ කියන්නේ හරිම ගැඹුරු දහමක් දේශනා කරනවා ආයතන සම්බන්ධයෙන් ධාතු සම්බන්ධයෙන් මනසේ හැසිරීම සම්බන්ධයෙන් ධාතු මානසිකාරයක් සම්බන්ධයෙන් ඊට පස්සේ ප්‍රඥාවකින් මේ දහමට නැත්නම් මේ ප්‍රතිපදාවට අනුග්‍රහ කිරීම සම්බන්ධයෙන් ඊට පස්සේ තව ඔය උපදී නැතහැරීම සම්බන්ධයෙන් පුතුමාකාර ලස්සන මාර ගැඹුරු දහමක් දේශනා කරනවා. ඉතින් මේක අහගෙන ඉන්නකොට තමයි පුක්කු සාදිර තේරෙන්නේ මේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා. ඉතින් ඒක හැර ලස්සන අර දහම තුලින් බුදුන් දැකීම තුල ඒ පහළ වෙන ශ්‍රද්ධාව නොසෙල්වෙන ශ්‍රද්ධාව. මුලදී ඉතින් අනිවාර්යයෙන්ම අපිට නිකන් අර අන්ධ භක්තියකින් ඔහේ අර කනා ගහන ගැහිල්ලක් තියෙන්නේ. හැබැයි පස්සේ අපි දහම හඳුනගෙන දහම ප්‍රගුණ කරන්න ඒ තුල වැඩෙන්න අපි අපේ හිත තුල ඒ දහම දකින්න තමයි ආමේ මෙබඳු දහමක් දේශනා කරපු ශාස්ත්‍රූන් වහන්සේ කොහෙද ඉන්නේ කියලා අර පුදුමාකාර බුද්ධ ගෞරවයක් උන්වහන්සේ කෙරෙහි පුදුමාකාර කෘතවේදීත්වයක් ඒක හදවතින් එන්න ඕනේ. එතකොට තමයි ඒක නොසෙල්ලෙන සද්ධා බවට පත් වෙන්නේ. මුලදී තියෙන්නේ අර අමූලිකා සද්ධා කියලා කියන අපිට ඒ තරම් පදනමක් නැති හරියට බේස් එකක් නැති නිකන් ඔහේ වනන සද්ධාවක් මුලදී තියෙන්නේ. තමාට වෙන කෙනෙක්ට යන්නත් පුළුවන්. ඉතින් ඒක නෙවෙයි අද කාලේ වුණත් කීයක් හරි දීලා වෙන ආගමට යන්න පුළුවන් ඉතින්. මේකෙන් එකකින් වුණා හරි දුන්නාට පස්සේ නැත්තම් ළමයට රස්සාව කරන් දුන්නාට පස්සේ ඉතින් රක් ගාලා ආගම වෙනස් කරනවා. ඉතින් ඊට පස්සේ වෙන ආගමට යනවා ඉතින්. එහෙම එකක් වෙන්න බෑ හරියට ශ්‍රද්ධාව පිහිටියානම්. මොකද එතන තියෙන්නේ කෙලින්ම ඕකප්පන ශ්‍රද්ධාවක් කියලා කියන තනිකරම මේ හේතු සාධක මත පදනම් වෙච්ච ඒ ශාස්ත්‍රුන් වහන්සේ කියපු දහම තමා තුළ ප්‍රත්‍යක්ෂ වෙච්ච තත්වයක් එතන තියෙන. ඒකට ඒ නොසෙල්වෙන ශ්‍රද්ධාවක්. ඒක තමයි අර කාටද මේ සුප්‍රබුද්ධ මේ කුෂ්ඨ රෝගියාට එහෙම උනේ නේද? අහලා තියෙන්නේ. ඒ කියන්නේ නිකාම් මේ යනවා මේ සෙනඟ රැස් වෙච්ච තැනකට කෑම ටිකක් හොයාගන්න කියලා මේ නිකන් මේ කවුද හිඟන්නේක්
එතන ගිහිල්ලා බණ කියද්දි යාට විතරයි තේරෙන්නේ. එතන හිටියා ලොකු පිරිසක් රැස් වෙලා බුදුරජාන් වහන්සේ තේරුම් ගත්ත මෙයාට තමයි මේක අවබෝධ කරගන්න පුළුවන් කියලා එල්ල කළා බණ කිව්වා. සෝවන් වුණා. ඊට පස්සේ තමයි ඇවිල්ලා කියන්නේ මේ ස්වාමීනි මේ මට මෙන්න මෙහෙම තහමක් අවබෝධ වුණා කියලා. ඊට පස්සේ ඉතින් එතනින් ඉවත් වෙනවා. දැන් මේ සක්‍රදේවියෝ ඇවිල්ලා අහන්නේ මේ චෙක් කරන්න ඉන්න සක්‍රදේවියෝ නේද? සක්‍රදේවියෝ ඇවිල්ලා අහනවා මේ මේ බුදුහාමුදුරුවෝ නෙවෙයි මේ ඔය එතන හිටියේ. ඕක නෙවෙයි දහම. මේ අනිත් පැත්තෙන් යන දාලා බලනවා වෙන පැත්තකින් පොඩි බෝලයක් දාලා බලනවා. එතකොට තමයි මේ සුප්‍රබුද්ධ කියන්නේ උඹ කවුද මේ මට මෙහෙම කතා කරන්න. කෙලින් මේ සක්‍රදේවියන්ට ආයි කතා කරන්නේ තඹේකට ගණන් ගන්න නැතුව. මොකද එච්චරට ඒ ඇති වෙච්ච ශ්‍රද්ධාව. ඒ තරම් පුදුමාකාර අර බැසගත් ශ්‍රද්ධාවක්. ආයි මොකා ඇවිල්ලා කිව්වත් මේ බුදුන් නෙමෙයි මේ දහම නෙමෙයි මේ සංඝයා නෙමෙයි කියලා කිව්වට ඒක හොලවන්න බෑ. මුළු ලෝකෙම දෙන්නම් කියලා කිව්වත් වැඩක් නැහැ. ඒ තරමට කොහොම පිහිටපු ශ්‍රද්ධාවක්. ඉතින් ඒ පිහිටපු ශ්‍රද්ධාව එන්න ඉතින් කාලයක් යන්න පුළුවන්. ඉතින් අපි එතෙක් පුදුම විදිහට ඇත්තනොද අපි දුම් මහානකමක් කරනවා කියලා. ඒ පුදුම විදිහට ඒ මහානකම රැකගෙන මේ වැටෙන්න නැති වෙන්න ගිලිහෙන්න නැති වෙන්න වෙන පැතිවල ශ්‍රද්ධාව පිහිටන්න නැති වෙන්න යන්න පුදුම උත්සාහය දරන්න වෙනවා ඇත්තටම. මොකද මේ අන්ධ භක්තියක් නෙමෙයිද තියෙන්නේ. තාම ප්‍රත්‍යක්ෂයක් නැහැ. තමා තුලින් පහළ වෙච්ච අවබෝධයක් නැහැ. ගාන් කනා ගැහිල්ලක් තියෙන මුල් කාලේ. ඒ නිසා පුදුමාකාර වෙහෙසක් දරන්න වෙනවා. ඒ දහම තුලම ඔළුව තියාගෙන යන්තම් බේරගෙන වෙන පැතිවලට යන්න නොදී පරිස්සමෙන් ආයුතු ගමනක් තියෙනවා. ඒ පරිස්සමෙන් ආයුතු ගමන ටික ටික Tamanට ප්‍රත්‍යක්ෂ වෙන්න ගත්තොත් යම් අවස්ථාවක Tamanට නිකන් ප්‍රත්‍යක්ෂයක් වශයෙන් තිරණා නම් දැන් නම් මෙන්න මේකයි කරන්න තියෙන්නේ. දැන් මෙහෙම දහමක් බුදුහාඳුරු දේශනා කළා තියෙනවා. ඒ දහම මමත් යම් පමණකට හෝ ස්පර්ශ කරනවා. ඒකත් එක්ක යන් නිකන් అలයින්මන්ට් එකක් ඇවිල්ලා තිනවා. හරි ලස්සන්ට දැන් මගේ හිතත් ඒ පාරේ යන බව තේරෙනවා. බුදුහාඳුරු තවත් මෙන්න මේ දේවල් කියලා තිනවා කියලා හොඳට ඒ ටික අපිට අර అలයින් වෙලා එනවා නම් ලස්සන්ට ඒකත් එක්ක සමපාත වෙලා එනවා නම් ඊට පස්සෙ තින් පාර වරදින් තින හැකියා හුඟක් අඩුයි. ඒත් හැබැයි සමහර අවස්ථා තියෙනවා. ඔය මේ මොකද්ද ඔය ලස්සන සූත්‍රයක් තියෙනවා චිත්තහත්ති සාරිපුත්ත සූත්‍රය කියලා. මහන වෙලා හොඳට ගත කරනවා. හැබැයි මේ මහා කොට්ටිත මහරතන් වහන්සේ කියනවා මෙයා කට දානවා වැඩි අනිවාර්යෙන් සිවුරු අරනවා කියලා. දැන් මේ කියන්නේ මහන වෙලා පොඩ්ඩක් දහම අවබෝධ කරගෙන ඒකෙත් යම් පමණක මේ දුරක් ගිහිල්ලා භාවනාවත් කළා. එතනත් හැබැයි නිකන් තාම අර හික්මීමක් ඇතිලා නැහැ. නිකන් අනිකුත් වැඩිහිටි පිරිසක් මහරහතන් වහන්සේලා කතා කරන අතරේ ඇවිල්ලා පැනලා දානවා කට දානවා හොට දානවා. කොට්ටිත මහරහතන් වහන්සේ කියනවා වැඩි දුරක් යන්නේ කියලා. සිරුවරනවා. හැබැයි ලස්සනයි ඒ සිද්ධියත්. ඇත්තටම ඊට පස්සේ ඉතින් බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කියනවා. ඉතින් ඔය සිද්ධිය සිද්ධ වෙනවා මේ මෙහෙමයි මේ මහා කොට්ටිත මහරහතන් වහන්සේත් මෙහෙම දෙයක් උපකල්පනයක් කළා. ඇත්ත වශයෙන් මේක සිද්ධ වුණා. මෙන්න මේ අහවල් භික්ෂුන් වහන්සේ මේ ප්‍රතික්ෂේප වුණා. හැබැයි බුදුහාඳුරෝ කියනවා මේ ආපහු වෙනවා කියලා. ආපහු වෙනවා මේ ගිහිල්ලා නෙක්ඛම් මේ ආනිසංස මෙනෙහි කරනවා. මේ කවුද? සිතහති සාරිපුත්ත. ඇත්තටම ඒක මුලින්ම එන්නේ පොට්ටපාදත් එක්ක එන්නේ. පොට්ටපාදත් එක්ක ඇවිල්ලා තමයි ඊට පස්සේ තමයි මහාන වෙන්නේ. ඊට පස්සේ අර වගේ මේ අර හිතේ ඇති වෙන සමාඩ ඕනට වඩා මේ නිකන් අදි탁සේරුවා. ඒ අදි탁සේරුවක් ආවට පස්සේ ඉතින් ආයි සමහර ලාවට අපි ට්‍රැක් පයින් ට්‍රැක් පෙන්නට පස්සේ ඉතින් ආයෙත් ගිරිලා යනවා. ආයෙත් ඉතින් වෙන පාරවල් වලට යනවා. ඉතින් අර ශ්‍රද්ධාවක් තිබුණොත් ආයෙත් නිහතමානී වුණොත් වැරදුනා කියලා බොහොම බිමට බහැලා තේරුම් ගත්තොත් හැබැයි පාර විවෘතයි ආයෙ එන්න පුළුවන්. ඉතින් මේ විදිහට කොහොම හරි ආයෙ එනවා. ආයෙ ඇවිල්ලා කොහොම හරි වැඩේ ගොඩ දාගන්නවා. කොහොම හරි හත් සැරයක්ද මොකද සිවුරු වැල්ලා ගිහිල්ලා තියෙනවා. සිවුරු වැල්ලා ගිහිල්ලා ආයෙ එනවා. ආයෙ යනවා. ආයෙ එනවා. කොහොම ගිහිල්ලා පරි අන්තිම පාර යන්නේ දිගට ඉන්නේ. ඒ නිසා එකතකින් අපි මේ ඒ පෙන්වන මාර්ගය බැලුවාම හරි අවදානම් ගමනක් මුලදී තියෙනවා. අපි ගා ශ්‍රද්ධාවෙන් ඇවිල්ලා පැවිදි වෙනවා. සමාලාවට ටික කාලයක් යනකොට ඒ ශ්‍රද්ධාව පිරෙහෙනවා. අපි ශ්‍රද්ධාව පිහිටපු තැන සමහරලා නිකන් හෙලවෙන්න ගන්නවා. අපි කම් කවුරු හරි එල්ල කරගෙන මහනුනා නම් එයාගේ සමාලාවට ඒ ಗುಣ නැහැ කියලා තේරෙනවා. ඒක අපිත් නිකන් කරන් වැටෙනවා. අර හිතේ තිබිච්ච ශ්‍රද්ධාව පිරෙහෙන්න ගන්න. අපි දැන් ස්ථානයකට කැමැත්තක් තියෙනවා. සමනන්ට කැමැත්තක් තියෙනවා. සමනන්ට කැමැත්තක් තියලා ඔන්න ඇවිල්ලා මහන වෙනවා.
මහාන වෙලා කාලයක් යනකොට තේරෙනවා මේ නෑනේ මේක ඇත්තට කියපු තර රහතන් වහන්සේලා නෑ වෙන්න බලන්නේ මුලින්ලා ඉතින් අපිට තේරෙන්නේ ඔක්කොම රහතන් වහන්සේලා කියලා බලවහම මේ එකක් නෑනේ මේ පිස්සු දෙගලින්නේ කියලා ඔන්න සමහර විට කෙලින්ම මේ ශ්‍රද්ධාව වැටෙන්න පුළුවන් ඒක ඒතකොට අපිට පුළුවන් මේ 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 පුජ්‍යල අභිවන්දනය කරන්න නෙවෙයි මේ මම අහනුනේ ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් කියලා ශාස්ත්‍රුන් වහන්සේ කියපු දේ මම අනුගමනය කරන්නේ ගුරුවරයාගේ වැරදි තියෙන පුළුවන් මගෙත් වැරදි තියෙනවා මට බැරිද ශාස්ත්‍රුන් වහන්සේ විස්තරයෙන් තියාගන්න අචංචාසාන් වහන්සේට මේක නිතර ඇවිල්ලා තියෙනවා සමහර ලාවට මේ එනවා පිට රටවල් වලින් ඇවිල්ලා පැවිදි වෙනවා කාලයක් යනකොට ශ්‍රද්ධා පිරිහිලා ගිහිල්ලා අචංචාසාන් වහන්සේටම කියනවා මේ ඔබ වහන්සේ මේ මේ මෙහෙම වැඩ කරන්නේ මිතුර මට ඒ ශ්‍රද්ධාව පිරිහෙනවා ඔබ වහන්සේ මෙහෙමනේ වැඩ කරන්නේ ඒ ගුරුවරයාට කියන්නේ දැන් අපි හදාගෙන ඉන්නවනේ මොඩල් එකක් තියෙනවානේ ගුරුවරයා මෙන්න මෙහෙම විය යුතුයි ස්ථානෙ මෙන්න මෙහෙම විය යුතුයි අනිත් පිරිස මෙන්න මෙහෙම විය යුතුයි එතන ඉතින් අපේ තියෙනවා නිකන් හදාගත්ත පොඩි නිකන් රූප සටහන ඉතින් දන්නේ නැවෙන ඉතින් ගුරුවරයා වෙන මොකක් හරි එකක් කරනවා දැන් බලන්න යකෝ මේ මාර වැඩක් නේ දැන් මම හිතාගෙන මෙන්න මෙහෙම ඉන්න ඕනේ කියලා පොතේ තියෙන්නේ මෙහෙම ඉන්න ඕනේ කියලා මුන්නාස මෙහෙම ඉන්නේ නැහැනේ ගීලක් කියනවා මේ ඔබ වහන්සේ මෙහෙමනේ ඉන්න ඕනේ මෙහෙමනේ හැදෙරෙන්න ඕනේ ඇයි මෙහෙම හැසිරෙන්නේ නැත්තේ? ඉතින් එතකොට තමයි අචාන්චා සානසස් ලස්සන්ට කියන්නේ. ඔබ මේ මන් දිහා බලලා හැදෙන්න එපා. ඔබ බලපන් ඔබ දිහා. ඔබේ හිතට දැන් මොකක්ද වෙලා තියෙන්නේ? ශාස්ත්‍රුන් වහන්සේ මොකක්ද කියලා තියෙන්නේ? දහමේ මොකක්ද කියලා තියෙන්නේ? කියලා ඒ නිසා අපිට ශාස්ත්‍රුන් වහන්සේ හැරුණාම වෙන කිසිම කෙනෙක්ගෙන් අපිට ਸਰව සම්පූර්ණ මොඩලයක් හම්බෙන්නේ නැහැ. ਸਰව සම්පූර්ණ ආදර්ශයක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපි සමාලාඩ ගුරුවරයෙක් අදහගෙන ඉන්නවා, සමාලාඩ ගුරුවරයෙක් ඉස්සරහ ගරන් ඉන්නවා. සමහර අපේ හිත පෑරෙන දේවල් ගුරුවරයා කරනවා. අපේ හිත බිඳෙන දේවල් ගුරුවරයා අතින් සිද්ධ වෙනවා. කරන්න දෙයක් නැහැ ඉතින්. රහතන් වහන්සේලාගෙන් පවා වැරදි සිද්ධ වෙලා තියෙනවා. ඉතින් එතකොට අපි හැමතිස්සෙම මේ ශාස්ත්‍රුන් වහන්සේව තමයි ඉස්සරහින් තියාගන්න තියෙන්නේ. ඒකයි දැන් මෙතනදිත් සද්ධාති තථාගතස්ස බෝධි. මේ තථාගතයන් වහන්සේගේ බෝධිය, උන්වහන්සේගේ අවබෝධය තමයි අපි ඉස්සරහින් තියාගන්නේ. අනිත් දේවල් ඔක්කොම වෙනස් වෙන්න පුළුවන්. අපි ඉස්සරහින් තියාද ගුරුවරයා වෙනස් වෙන්න පුළුවන් ස්ථානෙ වෙනස් වෙන්න පුළුවන් පිරිස වෙනස් වෙන්න පුළුවන් විවිධාකාරයේ අනිකුත් දේවල් හැලහැප්පීම් වලට බත් වෙන්න පුළුවන් දැන් අපිට පුළුවන් ද ඔක්කොම අස්සේ ශාස්ත්‍රුන් වහන්සේ ඉස්සරහින් තියාගන්න මේ ශාස්ත්‍රුන් වහන්සේ ඉස්සරහින් තියාගෙන යන ගමන එක්තරා අන්දමකින් පොඩ පොඩ يعني ඒ ගුණය දිනු කරගෙන යන ගමනක් වෙනවා නැත්නම් අපි මගදී හැලෙන්න පුළුවන් මොකද ඒ අනිත් අයට එච්චර මේ එකක් නැහැනේ. ශාස්ත්‍රුන් වහන්සේගේ තියෙන ගුණය අනිත් මේ ශ්‍රාවකීන් වහන්සේලා අතර නැහැ. ඉතින් එතකොට මේ අපි ශාස්ත්‍රුන් වහන්සේව මිශ්‍රයෙන් තියාගෙන ගියොත් තමයි පමණයි අතරම අපිට එක එල්ලයක් ඔස්සේ යන්න පුළුවන්. නැත්තම් ඔය හැදින විවිධාකාර මේ හැලහැප්පීම් වලදී අපි නිකන් වැටෙන්න පුළුවන්. අපි අපේ හිත බිඳෙන්න පුළුවන්. අපේ බලාපොරොත්තු සුන් වෙන්න පුළුවන්. හැබැයි අපි ශාස්ත්‍රුන් වහන්සේ ඉස්සර කරගෙන යනවනම් ශාස්ත්‍රුන් වහන්සේ මොකද්ද කියලා තියෙන්නේ? ශාස්ත්‍රුන් වහන්සේ මොන වගේද ආදර්ශයක් දීලා තියෙන්නේ කියලා උන්වහන්සේවම බුදුන්වම ගරු කරගෙන යනවා නම් උඟක් වෙලාවට වරදින්න තියෙන අවස්ථාව අඩුයි. ඉතින් එතෙන්දිත් අපි හරීම මේ කියන්නේ නිහතමානී වෙන්න ඕනේ අනේ මේ මුන්වහන්සේනේ ශාස්ත්‍රුන් වහන්සේ. හැම තිස්සෙම අර ඒ බුද්ධ ගෞරවයක් නැමී සිටින ගතියක් උන්වහන්සේව දැක්කත් නිකන් වන්දනා කරන ගතියක් ඒක ඇතුලෙන් එන්න ඕනේ. ඒක නිකන් කෘතිමව ගන්න හරි අමාරුයි. ඒක ඇතුලෙන් එන්න ඕනේ අනේ මුන්නහන්සේ මේ අපි වෙනුවෙන් නේද මෙච්චර කාලයක් මේ අතරපත් වෙච්ච නිවන අතරලා දාලා මේ සාරාසංක කල්පලක්ෂය මුල්ලේ පුදුමාකාර මේ වෙහෙසක් දරලා මේ අපින් මේ වැඳුම් පිදුම් ගන්න දඟලපු දෙගලිලා නෙමෙයි නේ තියෙන්නේ. අනිකර මේ සසර දුක පිළිබඳව හෙලි කරන්න දරපු ප්‍රයත්නයක් තියෙන්නේ. ඒ සඳහා මේ ගෞගණම් පයින් ගිහිල්ලා තියෙන්නේ. වෙනත් බුදුරජාණන් වහන්සේ කල්ලවත් නැහැ අතරම ඒ තරම් වෙහෙසීමක් අපේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ කෙටි බුද්ධ කාලය තුළ පුදුමාකාර වෙහෙසක් දරලා තිනවා දහම තවත් කෙනෙකුට ලබා දෙන්න. ඒ නිසා ඉබන්දු ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් වෙත අපේ කෘතවේදීත්වයක් දක්වනවා කියන එකනේ හදවතින් එන කෘතඥතාවයක් පළ කරනවා කියන එක ඒක එනවනම් වරදින්න තියෙන හැකියාව හුඟක් අඩුයි. මොකද එතන යාර කනෙක්ට් වීමක් තියෙනවා. බුදුහාඳුරත් එක්ක නිකන් කනෙක්ට් වෙච්ච ගතියක්. නාසත් එක්ක ඉන්න ගතියක්. ශාස්ත්‍රුන් වහන්සේත් එක්ක වාසය කරන ගතිය. ඒක තියෙනවනම් හුඟක් වෙලාවට වරදින්න තියෙන හැකියාව අඩුයි. සමහරට වැරදුනත් ගිහිල්ලා නිකන් පාපොච්චාරණය කරන්න පුළුවන් බුදුහාඳුර ඉදිරියේ ස්වාමීන් වහන්සේ මම මෙහෙමයි උත්සාහ කළා. දැන් මම මෙතනදී වරද්ද ගත්තා.
මෙතනදි මම ඔලොමල වුණා අනේ මට පොඩ්ඩක් ආයි පාර පෙන්ලා දෙන්න කියලා නිකන් අර නිහතමානීව නිකන් අර දරුවෙක් ගිහිල්ලා වැඩදුනාට පස්සේ අම්මට තාත්තට කියනවා වගේ නැත්නම් ගුරුවරයාට කියනවා වගේ අපිට ගිහිල්ලා කියන්න පුළුවන් නම් බුදුහාඳුරු ඉදිරියේ එතන තියෙන පුදුමාකාර නිහතමානීත්වය අහිංසකත්වයක් තියෙනවා එහෙම නැත්නම් අපි හිතනවා නම් කෙලින් අපි ශාස්ත්‍රුන් වහන්සේවත් අභිභවා කල්පනා කරනවා නම් ඉතින් ගන්න දෙයක් එතන ඉතින් කෙලින්ම ඇතුළ කුණු වෙවි තමයි යන්නේ කෙලින්ම ඇතුළ කුණු වෙන්න ගන්නවා මොකද يعني ශාස්ත්‍රුන් වහන්සේ අභිභවා හිතනවා අපිත් පොරක් කියලා හිතා ගන්නවා මමත් දැන් උන්නහතරත් එහා කියලා හිතා ගන්නවා ඊට පස්සේ ඉතින් ඇතුළ කුණු වෙන්න ගන්නවා ඒ නිසා හරි පරිස්සමේ ආයුතු ගමනක් ඒ ගමනේ තියෙනවා අපි මහාන වුණත් එකයි නැත්නම් භාවනාවක් කරන්න ගියත් එකයි අපිට එක පාට ප්‍රතිඵල හම්බෙන්නේ නැහැ මේ භාවනාවක් කරන්න ගියත් අපි මුලින් දහගත ට්‍රැක් එක නෙමෙයි අන්තිමට සමාලාට යන්නේ අපේ එල්ලයක් තියෙනවා මෙන්න මෙහෙම තමයි වෙන්න ඕනේ කියලා ගුරුවරයා සමාලාට එහෙම කියනවා හැබැයි ප්‍රත්‍යක්ෂයක් වශයෙන් අවබෝධ වෙනකොට අපේම දහමක් වශයෙන් අවබෝධ වෙනකොට සමාලාට ඔය වෙනස්කම් වෙන්න පුළුවන්. ඒතර තමන්ගින්ම ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. ඇත්ත වශයෙන්ම මේක මේ බුදුහාඳුරු කියලා තියනවාද? ඇත්ත වශයෙන්ම ශාස්ත්‍රුන් වහන්සේ කොහෙද තියලා තියෙන්නේ? කියලා නිතර විමසීමන ලක් කරන්න සිද්ධ වෙනවා. ඒකයි ඒ කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේවත් උන්වහන්සේගේ දේශනාවත් පුදුම විදිහට පරීක්ෂා කර කර ඒකත් එක්ක තමන්ගේ ප්‍රත්‍යක්ෂය සංසන්දනය කර කර ගලප ගලප යා යුතු ගමනක් තියෙනවා. දැන් ඊට පස්සේ තමයි මේකෙ පෙන්නන දෙවනි කාරණය පධානි අංග වශයෙන් ඒ ගමන යද්දී අපි පැවැත්විය යුතු අපේ ශාරීරික නිරෝගීතාවය ගැන. මොකද මේ දවසෙන් දෙකෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි මේ. දැන් සමාලාලා මම දකිනවා භික්ෂුන් වහන්සේලා එක පාටකින් එක වේල වළඳගෙන මේ මාර කියන්නේ එක පාට දාගන්නවා ඉතින් ලොකු මොඩල් එකක් මම අතේ ඔය කට්ට ගෑවා. කියන්නේ මුලදී එනවා ඉතින් අමුතු ගැම්මක් එනවා ඉතින්. එයා ඕනේ මේ පිල්ලවාදෙන්න යන්න ඕනේ පාන්සි කුල්ලෙන් ඉන්න ඕනේ එක වේලෙන් ඉන්න ඕනේ එහෙම කියලා ඉතින් මාර ගැම්මක් එනවා ඉතින් එහෙමත් කරනවා ඉතින් කරලා බලන්නත් ඕනේ ගිහිල්ලා පොඩ්ඩක් ඉතින් එන ගන්නත් ඕනේ ඉතින් ඒ ගැම්ම වළක්වන්නත් හොඳ නැහැ ඉතින් හැබැයි ගාන්න පස්සේ හරි ඒක සෙට් වෙන්න ඕනේ පස්සේ හරි නිකන් ඒ තමන්ගේ ආයුතු රටාව කියන්නේ සම්පූර්ණ කාමසුකල්ලිකානු යෝගයකුත් නොවන සම්පූර්ණ අත්කලමතාණු යෝගයකුත් නොවන නිකන් දීර්ඝ ගමනක් යන්න පුළුවන් රටාවක් අපි හඳුනා ගන්නවා. ඉතින් ඒක අත්දැකීමෙන්මයි ගන්න වෙන්නේ. මොකද අපි මුලදී අහන්නේ නැහැ. මුලින් තමයි අපි නිකන් මහාන වෙනවා. ලොකු ගැම්මකින් මහාන වෙන්නේ. ඒතකොට තේරෙනවානේ අනිත් අය නිකන් මේ පිස්සුනේ කරන්නේ මේ මෙච්චර මේක තියෙනවා. මමවත් මේ කරන්න ඕනේ කියලා. ඉතින් ඔන්න අපි බහිනවා සමාහට ඕන්ට වඩා නිකන් මේ ගැම්මක් අරගෙන කමක් නැහැ ඉතින් අර ඒ ගැම්ම එනවා ඉතින් මුලදී. ඉතින් එතකොට කෙලින්ම යනවා තනියෙන් ආයි ගුරුවරු ඕනෙත් නැහැ කවුරු ඕනෙත් නැහැ කියලා ඉතින් තනියෙන් කරන්න ගන්නවා. ඊට පස්සේ ඉතින් ඔන්න ගොය හරි ගිහිල්ලා වැටෙනවා. එක්කෝ ලෙඩ වෙනවා. දැන් මෙතන කතා කරන්නේ ඇත්තටම ලෙඩ වීම සම්බන්ධයෙන්. ඒ කොයිතරම්නම් අපේ කායික නිරෝගී බවක් මේ වැඩේට අවශ්‍යද කියලා. දැන් හිතන්න කවුරු හරි මේ අවශ්‍ය කරන ආහාර ටික ලබලා දෙන්නේ නැත්නම් මේ කයට දන්න නිකන් ඔහේ පොඩ්ඩක් අර තරුණ කමර අපි තුන් තරුණ කාලේ නම් අපි වහනුනේ අපි අවශ්‍ය කායික නිරෝගී බවක් අරගෙන ඉන්නේ සමහරවල් උපතින්ම කායික නිරෝගී බවක් තියෙනවා හිටියේ තරුණ කාලේ ඊපස්සේ මහන වුණා මහන් වුණාට පස්සේ ඔන්න අපි බහිනවා එක වේලට බහැලා ඉතින් ඔක් කරගෙන යනවා දන්නේම නැහැ කාලයක් යනකොට අපි තුම අපේ භාවනාවටමයි මුල් තැන දුන්නේ අන්න බොන්නවත් වෙහසක් මේ කාලයක් යදුවේ නැහැ ඉතින් හොඳයි ඉතින් නරක නැහැ මේ ගෙනියන්න පුළුවන් කෙටි දුරයි එතන يعني කායික නිරෝගී භාවය අපි ඕන්ට වඩා පාවල දීලා අපි ඒ ගැන තැකීමක් කළම නැහැ ඒ වෙනුවට අපි අරකම ඉස්සර කරගෙන ගිහිල්ලා සමාහලාවට ඒ කායයෙන් ලැබෙන්න ඕන අනුග්‍රහය ලැබෙන්නේ නැහැ දැන් මෙතන අර ස්ටේට්මන්ට් මේ ප්‍රකාශයක් කියන්නේ 13 වෙනි ස්වයික පොඩ්ඩ ආයිකේව සම වේපාකිනියා ගහනියා සමන්නාගතාය නාචුන්හාය ඔන්න විදිහට කියන්නේ අප්පාබාදෝ හෝති අප්පාතංකෝ සම්වේපාකිනියා අප්පාබාදෝ හෝති අප්පාබාදෝ කියන්නේ එතකොට අල්පාබාද සහිත කෙනෙක් වෙන්න ඕන ඊළඟට මොකද්ද අප්පාතංකෝ ඒකේ මොකද්ද සිංහල තේරුම දීලා තියෙන්නේ රෝග නැත්තේ නිදුක් වූයේ නිදුක් වූයේ ඔව් ඒ කියන්නේ දැන් කායික නිරෝගී බව නැතුව ඒ කියන්නේ දැන් හිතන්න දැන් මේ අපිට පොඩ්ඩක් භාවනා කරනවා ඕන ආයි ලෙඩක් හැදෙනවා ආයතන ඔළුව කැක්කම දවස් ගානක් ඉතින් ඔළුව කැක්කම බෙහෙත් කරනවා ආයතන පොඩ්ඩක් භාවනා කරනවා ආයෙත් ඔන්න කොන්දර දෙනවා. ආයෙත් කොන්දර බෙහෙත් කරනවා. ආයෙත් ඉතින් පොඩ්ඩක් භාවනා කරනවා ආයෙ කියලා ඔන්න බඩේ අමාරුවක්. බඩේ අමාරුවට බෙහෙත් කරනවා. ආයෙත් පොඩ්ඩක් භාවනා කරනවා ආයෙත් ඔන්න ගැස්ට්‍රයිටිස්. ගැස්ට්‍රයිටිස් වල බෙහෙත්. භාවනා කරගන්න හම්බෙන්නේ
ඒක නෙමෙයි වෙන්න තියෙන්නේ අපිට නිකන් අපි රටාවක් හදාගන්න ඕනේ මම මගේ පිණ්ඩපාතෙත් කරගන්නවා දානේ ටිකත් වලඳනවා පර්යංකයක් කරනවා සක්මුණත් කරනවා ආයුණ දවල් දාන්නටත් යනවා ඒකත් මේ කය කයට උමනා කරන අනුග්‍රහ දෙනවා ආයතන හවසත් මම භාවනා කරනවා ඕක දිගට යන්න පුළුවන් ඒ කියන්නේ එතන දැන් ඇත්තම ඥානාරාම සාන්නහන්සලා මේ දිනචරියාව හදද්දී උනත් ඒ කියන්නේ එක්තරා අන්දමක මහා මේ උත්‍ෘෂ්ට ප්‍රතිපදාවක් කියලා කරගන්න බැරි මට්ටමකට එහාට දාලා නැහැ. දැන් මෙහි බලන්න ටයිම් ටේබල් එක ගත්තොත් මෙහි ටයිම් ටේබල් එක ගත්තොත් නිකන් මධ්‍යස්ථ ටයිම් ටේබල් එකක් තියෙන්නේ. දැන් අපි පහළ හැබැයි තියෙන රිට්‍රීට්ස් වල ඊට වඩා ස්ට්‍රික්ට් එකක් ගතියක් තියෙනවා. ඒකේ උදේ 4:00 නැගිට්ටාම 9 වෙනකම්ම සක්මන පරයන්ක ඊට පස්සේ දානි වෙලාවයි බණ වෙලාවයි කිව්වන්නේ එකයි විතරයි මේ පොඩි ගැප්ස් ටිකක් තියෙන්නේ. ඒක නිදහසක් ඇත්තෙම නෑ. හැබැයි උඩ කොටස ගත්තාම එහෙම නෙමෙයි. අර දීර්ඝ කාලීනව යන්න පුළුවන් විදිහට තමයි ඥානාරාම සාන්නහස ඒක හදලා තියෙන්නේ. කියන්නේ එතන තියෙන්නේ උදේ පරයන්කයක් තියෙනවා. උදේ ධර්ම සාකච්ඡාවක් නැත්නම් මේ වගේ මොකක් හරි ධර්මයේ අදාළ සම්බන්ධ දෙයක් තියෙනවා. ඊපස්සේ ආයෝන්න හවස එකහමාරට සමූහ භාවනාවක්. ආයෝන්න අපිට තුනහමාරට සමූහ භාවනාවක්. ඊපස්සේ ඔන්න බුද්ධ වන්දනාව. අර එතන ඒ රටාව දිගට ගෙනියන්න පුළුවන්. මාස ගණන් නෙවෙයි අවුරුදු ගණන් එක දිගට අඛණ්ඩව ගෙනියන්න පුළුවන් ගතිය තියෙනවා. ඉතින් හුඟක් වෙලාවට අපිට වෙන්නේ අපිට එච්චර තේරෙන්නේ නැහැ. අපි මුලින් හිතනවා මේක නිකන් මේ මදි මේක කෑලි මදි කියලා. ඉතින් අපි ඉතින් දඟලන ඕන්ට වඩා දානෙට යන්නෙත් නැහැ. වමනා කරන දානි ප්‍රමාණය තමයි කුසට දෙන්නෙත් නැහැ. අන්තිමට ඉතින් කෙලින්ම මාස ගණන් අවුරුදු ගණන් දුක් විඳින්න වෙනවා ගැස්ට්‍රයිටිස් ආරමේ හදන. හුඟක් වෙලාවට කියන භික්ෂුන් වහන්සේලාට ගැස්ට්‍රයිටිස් තියෙනවා. මොකද ඒ කියන්නේ අපි ගිහි රටාව නෙමෙයිනේ අපි ඊට පස්සේ මහනුවරට පස්සේ තියෙන්නේ. ඊට පස්සේ කයේ උෂ්ණේ වැඩි වෙන්න ගන්නවා. ඒත් එක්ක අපිට කෙලස් වල උෂ්ණෙත් වැඩි වෙනවා. දැන් ගිහි කාලෙන් ඔන්න අනිත් අයත් එක්ක දඟල දඟල ඉන්නකොට ඉතින් කෙලස් වල තියෙන ගතිය ඉතින් කෙලස් ගොඩේමයි ඉන්නේ. ඉතින් ඒකට එච්චර ගානක් නැහැ. මහනුණාට පස්සේ අර ඒවෙන් ඔක්කොම අයින් වුණාට පස්සේ අර කරපු දේවල් ටික ඔක්කොම මතක් වෙනවා. ආයි රාගෙත් ඇවිස්සෙනවා, දේශෙත් ඇවිස්සෙනවා. දැන් ගුරුවරු එක්කත් කේන්ති යනවා, ස්ථානෙ එක්කත් කේන්ති යනවා. දැන් ඇතුළ දැවෙනවා හොඳට. ඉතින් එතකොට ඒ දැවිල්ලත් එක්ක ගැස්ට්‍රයිටිස් වල දැවිල්ලත් ආවට පස්සේ ඉතින් සොරිම තමයි. ඕකයි වෙන්නේ. එතකොට ඉතින් මාස ගණන් අවුරුදු ගණන් ඊළඟට ඉතින් ගැස්ට්‍රයිටිස් වලට බෙහෙත් කරනවා. ඉතින් භාවනාව ඉවරයි ඉතින්. භාවනා කරන්න හම්බ වෙන්නේ නැහැ. මොකද භාවනා කරන්න ගියාම මෙතන දැවිල්ලයි. පපුව දැවිල්ලයි. එක්ක වමන යනවා. කලන්තේ හැදෙනවා. මොකද කය දුර්වලයි. මේ භාවනාවක් කරන්න පුදුමාකාර කායික නිරෝගී බවක් අවශ්‍යයි. දැන් බලන්න මෙතන ප්‍රධානී අංග කියන එකේ බුදුහාඳුරු මේ කියන්නේ සම වේපාකිනියා ගහනියා සමන්නාගතෝ. මේ හොඳට පැහෙන ග්‍රහණියන් ගැන කතා කරන්නේ. කල්පනා කරලා බලන්න මේ බුදුහාඳුරෝ ප්‍රධාන අංග කියන්නේ පදන් වීරයක් වඩන්න ඕන එක පැත්තක් කතා කරන්නේ. ඒතර අපි මේ අපි කායික නිරෝගී බව අමතක කළා අපිට සම්පූර්ණයෙන්ම මානසික එල්ලයක් තියාගන්න අමාරුයි. අර මොකද්ද ඉංග්‍රීසි වාක්‍යයක්ත් තියෙන්නේ මේ හෙල්දි මයින්ඩ් ඉන්න හෙල්දි බොඩි කියලා නේද? කියන්නේ සැහැල්ලු මනසක් නිරෝගී මනසක් තියෙන්න නම් නිරෝගී කයකුත් අවශ්‍යයි. මේ දෙක බැලන්ස් වෙන්න ඕන. හැබැයි ඔකේ තව පැත්තක් තියෙනවා. අපි දැන් අපි හොඳට භාවනා කරගෙන යනවා. වැඩිත් ඔක්කොම ගාන්ට යනවා. කයත් හොඳයි නිරෝගී. අපි ඒ ගාන්ට රටාවත් අල්ලගත්ත දැන් භාවනාව වැඩිගෙන යනවා. භාවනාව වැඩිගෙන යනකොට එනවා හැබැයි අමර විතර්කයක්. ඒකට නම දීලා තියෙන අමර විතර්ක කියලා. දැන් සාමාන්‍ය චුට්ටන්නේ කොහේ හරි රිදෙනවා. පොඩ්ඩක් කොන්ද රිදෙනවා. හැබැයි දැන් ඕක ලොකු කරගන්නවා. ඕක එක හත කරගන්නවා. මොකක් කිනවද දන්නේ නැහැ. මොකද්ද මේ තියෙන්නේ මේ ඔස්ටියෝපොරොසිස් දන්නේ නැහැ. අරකයි මේකයි දැන් ඔන්න එක්ස්රේ ගන්න යනවා. දැන් ඉතින් යාළුවෙක් හම්බෙන්න යනවා. වේද මහත්තයෙක් හම්බෙන්න යනවා. ඉතින් ඊට පස්සේ අර භාවනාව එහෙම ඉවරයි. දැන් මේ අමර විතර්කයක් ඇවිලා. හරිම සූක්ෂම විතර්කයක් එතන තියෙනවා. ඒ කියන්නේ අපිට දැන් අර අනිත් දේවල් අතහැරලා භාවනාව ඔස්සේම හිත දාගෙන යනකොට ඒ කෙලස් ටික දැන් අයින් වෙලා අර ඇතුලේ යම්කිසි සංසිඳීමක් එන්න ගන්නවා. හැබැයි ඒ ඇස්සේ මේ වගේ අර කය හා සම්බන්ධයෙන් නිරෝගී බව හා සම්බන්ධයෙන් මොකක් හරි විතර්කයක් ආවට පස්සේ අපි ඒක අල්ල ගන්නවා. ඒක ලොකු කර ගන්නවා. ඉතින් ඒක එන්නේ නිකන් අර හරි සාධාරණයි වගේනේ. يعني දැන් මේක ලෙඩ කරගෙනත් බෑ. දැන් මාත් ඒකනේ මුලින්ම කිව්වේ ලෙඩ කරගෙනත් බෑ. ඉතින් ඒ ඇස්සේ දැන් මේ චූටි දෙයක් අල්ලලා ඒක අපි උඩින් තියාගත්තට පස්සේ දැන් ඉතින් ආයෙත් ඔන්න වේද මහත්තු හොයාගෙන යනවා. දොස්තරලා හොයාගෙන යනවා. මාස ගාණක් අර ආපු පුංචි දෙයින් අපි තැවෙනවා. එතන තියෙන්නේ වෙන මේ වංජක ධර්මයක් ඇත්තටම එතන තියෙන්නේ. අපි මේ කය නොසලකා හැරලා එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම
අත්කල මතානුයෝගයකට යොමු වෙච්ච අවස්ථාවක ආපු එකක් නෙමෙයි මේක. මේක ඇවිල්ලා අර විතර්ක සංසිඳන ඇස්සේ විඥානයේ අන්තං කොහෙන් හරි මේ පටලවා ගැනීම සඳහා එයා දාපු උපක්‍රමයක් තමයි අපි දැන් මෙතෙන්දී අහුවෙලා තියෙන්නේ. එතන තියෙන තනිකරම විඥාණයෙන් ගහපු උත්තර වැට්ටියක්. එතනදී අපි අහුණා නම් සම්පූර්ණ ඊට පස්සේ තින් අපි අර නිරෝගී බව හොය හොයා බෙහෙත් හොය හොයා ස්පිරිතාල හොය හොයා දොස්තර හොය දොස්තරලා හොය හොයා එතනින් සම්පූර්ණයෙන්ම අපේ භාවනාව අඩපණ කරගන්නවා. ඉතින් ඒ නිසා ওই දෙපැත්තම හරිය පරිස්සමෙන් ගෙනියන්නවා. ඒ කියන්නේ අපි සම්පූර්ණයෙන්ම කය අතහැරලා දාලා නිරෝගී බව අමතක කරලා දාලා කයට උමනා කරන පෝෂණය අමතක කරලා දාලා මේක ගෙනියන්නත් බෑ. ඒතර ලොง ටර්ම් දුවන්න බෑ. මේක වැඩි කාලයක් ගෙනියන්න අමාරුයි. හැබැයි අපි ලස්සන්ට මැද පැත්තක් අල්ලගෙන යන්න ඕන මාර්ගයක් තේරුම් අරගෙන ඒකේ යනකොට හොඳට භාවනාවක් වැඩෙනකොට ඒ අස්සේ આવොත් එහෙම ඔන්න ඔය වගේ අමර විතර්කයක් ඒකට අහුනොත් අනිත් පැත්තට තමයි ආයෙත් ගහන්නේ. තියෙන ඔය දෙපැත්තම තියෙනවා. අමර විතර්කයකට අහුවෙලා කයේ තියෙන මේ ලෙඩ ගැන හොය හොයා දිගට අපි භාවනාව පැත්තකට දාලා වෙන දේවල් කරන්න ගත්තොත් එතනිනුත් අපි මුලාවටපත් වෙනවා. එහෙම අහු නොවි හැබැයි අපි සම්පූර්ණයෙන්ම කය අමතක කරලා දාලා කයට උමනා කරන පෝෂණයක් දෙන්නේ නැතුව බේත් හේත් ටික ලැබලා දෙන්නේ නැතුව නිරෝගී බව ආරක්ෂා කරගන්න නැතුව වෙනම යන්න ගත්තොත් ඒත් අපි මුලාවේ වැටෙනවා. ඒ නිසා මේ දෙපැත්ත බැලන්ස් කරගෙන යා යුතු ගමනක් තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි කාරණාව වශයෙන් මොකද කියන්නේ මේ ප්‍රධානියංගවල අසට හොති අමායාව. ඔන්න ඕක ඊළඟ තවත් ලස්සන කාරණා ඇතර බුදුහාඳුරු පෙන්නලා තියෙන කාරණා ටික නම් ඇත්තම කියන්නේ පැති කීපයකින් පෙන්නන්නේ. දැන් මුලින් පෙන්නන පැත්ත ශ්‍රද්ධාව සම්බන්ධ වෙන පැත්ත. ඊළඟට පෙන්නන පැත්ත දීර්ඝ කාලීන වශයෙන් අපේ කයේ නිරෝගී බව තියාගෙන දිග වැඩක්, ලොකු වැඩක්, එහෙම නැත්නම් දීර්ඝ කාලීන වැඩක් කිරීම සම්බන්ධයි. තුන්වෙනිව පෙන්නන්නේ අපි මේ අපේ තියෙන දුර්වලකම් ටික. මගේ තියෙන නුගුණ ටික, මගේ තියෙන මේ අතපසු වීම ටික මට පුළුවන් ද තව සබ්‍රාහ්මචාරීන් කෙනෙක් වහන්සේ ඉදිරියේ ගිහිලා කියන්නේ. පාපචාරණය කරන්න පුළුවන්. හෙලි කරන්න පුළුවන්. ඉතින් මේක හරි අමාරුයිනේ. අපි ඒක නෙමෙයිනේ සාමාන්‍යයෙන් කරන්නේ. අපි ඉතින් ඒ වෙනුවට මමත් දැන් කෙනෙක්, මටත් දැන් ඔක්කොම පුළුවන්. මම ඔක්කොම දන්නවා. මගේ අතේ කිසිම වැරද්දක් නැහැ. මම ਸਰව සම්පූර්ණයි කියලා අපි නිකන් කැපි පෙන්න හැදුවොත් ඉතින් ඔය සට මායාවී පැත්ත තමයි එතනදී එන්නේ. සටයි මායාවී කියලා කියන්නේ දැන් මේ මායාවී කියලා කියන්නේ අපි ගාව නැති ಗುಣ පෙන්ණුම් කරනවා. නැති ಗುಣ නිකන් හුවා දක්වන්න. ඒ තමයි මායාවී කියන්නේ. සටයි කියන්නේ මට මතක විදිහට මේ ඒ කියන්නේ තියෙන අගුණේ වහගෙන ඉන්නවා මේ හෙලි වෙන්න දෙන්නේ නැහැ. ඒතර මේ පැති දෙකම හරි භයානකයි. ඒකට හරි පහසුයි නිකන් ඔහි තමන්ගේ තියෙන ප්‍රകൃති හෙලි කළා දාන එක. තමන්ගේ තියෙන වැරදි ටික ඔය ප්‍රකාශ කළා දාන. ප්‍රකාශ කළා දාන්නේ හැමෝටම නෙමෙයි. තමන් එක්ක ඉන්න සබ්‍රාහ්මචාරීන් වහන්සේලාට. තමන් එක්ක ඉන්න අනිකුත් යෝගාවචරීන්ට. ඒතර තමයි එතන තමයි හරි මේ මොකද්ද මේ ඝර්ෂණයක් නැතුව යන්න පුළුවන් ගතිය තියෙන මොකද ඒක ආයි මේ රඟපාන්න දෙයක් නෑ චරිතයක් තුල. දැන් ඒක බුදුහාඳුරුව දැන් හිතන්න දැන් භික්ෂුන් වහන්සේලාට පනවන විනයේ එක එක මට්ටම් තියෙනවානේ. ඒ හැම මේ කොටසකම සංඝාදිශේෂයක් වුණත් ප්‍රචිතියක් වුණත් ඒ කොයිතන තැනකදීත් අපි ගිහිල්ලා ප්‍රකාශ කරනවා. භික්ෂුන් වහන්සේලා ඉදිරියේ අනිකුත් සබ්‍රාහ්මචාරීන් වහන්සේලා ඉදිරියේ ප්‍රකාශ කරනවා. මේ ප්‍රකාශ කරනවා කියන එකේ තමයි එකතරාන්දමකින් අපි නිකන් අර බිමට බහින්න ඕනේ. මම නිකන් පොරක් කියලා ඉඳලා වැඩක් නැහැ. මොනිය ලොක්ෙක් කියලා ඉඳලා වැඩක් නැහැ. මගේ අතින් වැරද්දක් නෝන මම ගිහිල්ලා මේ එදා උපසම්පදා වෙච්ච නවක ස්වාමින්වහන්සේ නම් මාගාව ඉන්නේ. උන්වහන්සේට හරි මම ගිහින් කියන්න ඕනේ. එහමයි අශුතුන් වහන්සේ මගේ අතින් මෙන්න මේ වැරද්ද වුණා. මෙන්න මේ විදිහට මගෙන් සීල්පදයක් කැඩුණා. කියලා ඒ කියන ගතිය තුල තමයි ගුණයක් වැඩේ. එහෙම නැතුව මම දැන් ඔන්න වස් ගන්න මෙච්චරක් වෙනවා මං කොහොමද මේ පොඩි එකෙකුට මේක කිහිල්ල කියන්නේ කියලා එහෙම මානසිකත්වයක් අපිට ආවොත් ඒ කියන්නේ අපි තමයි ඉතින් එතනින් අනාත වෙන්නේ. මොකද අර මගේ තීච්ච නිහතමානී ගතිය වෙනකොට මම අර ආසවට්ඨානි ධර්මයක් ඉතන ඇවිල්ලා තියෙනවා. ආසවට්ඨානි ධර්ම අහලා ඇතිනේ. ඒ කියන්නේ ආශ්‍රවයන් හොද්දටම නිකන් පිහිටන පැත්ත. ඒක ඉතින් මහාන කමේ එන්න තව පැති ඔය ඇත්තටම බුධාඳුරු පෙන්නන්නේ. ඒ කියන්නේ අපි වස් වැඩි වෙන්න ඒ වස් ගාන මූලික කරගෙන අපිට මාන්නේ ඇති. ඒකෙන් අපි ඔන්න මේ හේලි කරන එක අත්හැරලා දානවා. ආශ්‍රවයන් නිකන් හිටින්න ගන්නවා එතකොට. එතකොට අපේ නිකන් අර මේ මුරුදු ගතිය වෙනුවට නිකන් ඔලොමල ගතිය තමයි ඉස්සරහට එන්නේ. ආශ්‍රවයන්ට එක්ක ඔක්කොම නිකන් මණ්ඩි බහිනවා.
ඒ ඔක්කොම නිකන් රොක් වෙනවා මේ එකට නිකන් මේ මොකද්ද සෙඩිමන්ට් වෙනවා ගුලි වෙනවා ඒවා මුරුදු වෙන්නේ නැහැ මොකද වස් ගාන වැඩි දැන් ඉතින් අර පොඩි එකට ගිහිල්ලා කියන්න බෑ ගිහිල්ලා වැරදි ටික කියන්න විදිහක් නැහැ අනිත් එක තමයි පිරිස වැඩි ගෝලෝ පිරිස වැඩි දැන් දැන් අපි නායකත්වයකට පත් වෙනකොට ප්‍රධාන ආචාර්යයන් වහන්සේ කෙනෙක් වෙනවා දැන් ගෝලියෝ මහා ගොඩක් ඉන්නේ මගේ අතින් වැරද්දක් වුණාම මම දැන් ගෝලියෝ ඉදිරියේ කිව්වොත් එහෙම අර මගේ තියෙන තැන නැති වෙනවනේ නේද අපි ඒ තැන නැති වෙනවා කියලා මගේ ආචාර්ය পদවිය නැති වෙනවා කියලා ඒ ගෝල බාලයෝ වැඩි වෙන්න මම ආයි මම ඒකෙන් හදා ගන්නවා මම පොරත්වයක් ඒකෙන් ලොක්ෙක් වෙන්න හදනවා එතනොත් ආයි මේ පැත්තේ තමයි කෙලස් ටික වැඩෙන්නේ මම ඒ කියන්නේ අර එතකොට මම නියන් නැති ගුණ ටික පෙන්නම් ඉන්න හදනවා දැන් ගෝලයේ ලොකු පිරිසක් ඉන්නවා මං කෙරෙහි ශ්‍රද්ධාව පිහිටලා තියෙන්නේ. ඉතින් එතකොට මම නිකන් නැති ගුණක් දාගෙන මම නිකන් සාන්තුරේක් විදිහට පෙන්වන්න ගහනවා මම හැබැයි ඇතුලේ ගන්න දෙයක් නැහැ. ඉතින් එතනත් ආසවට්ටාණි ධර්මයක් කියන්නේ. අනිත් එක තමයි පෙන්වන්නේ බහුශ්‍රත භාවය. අපි උන්කා පොත්පත් කියවලා තියෙනවා සෑහෙන ධර්ම ඥානයක් තියෙනවා පරියත්තිය දන්නවා හොඳට විනයක් දන්නවා. ඉතින් එහෙම කියලා අපි සමාලාලා බිමට බහින්නේ නැහැ. අපි සද්බ්‍රහ්මචාරීන් වහන්සේ කෙනෙකුට ගිහිල්ලා මගේ අගුණය මගේ තියෙන අඩුපාඩුව මගේ තියෙන දුර්වලකම මට කියන්න මම කියන්නේ නැහැ. ඒ වෙනුවට මම නිකන් අර මගේ බහුශ්‍රත භාවය මුල් කරගෙන මම ලොක්ෙක් වෙලා කැපි පෙන්න දඟලනවා. අනිත් තවත් එකක් තියෙනවා මේ මොකද්ද අනිත් එක ආසවට්ටානි ධර්ම වල එකක් බහුශ්‍රත භාවය අනිත් එක වස් ගාන වැඩිවීම අනිත් එක ගෝල බාල පිරිස වැඩිවීම තවත් එකක් තියෙනවා. මතක් වෙන්නේ ඔය විදිහට දැන් ඒ ඇවිල්ලා ඇත්තටම අපි ওই හෙලි කරන එකෙන් වැළකීම. දැන් මෙතෙන්දි බුදුහාඳුරු කියන්නේ පධාණි අංගවලදී අපි මායාවී නොවි සට නොවි අපිට පුළුවන් ද මේ ශාස්ත්‍රුන් වහන්සේට හෝ එහෙම නැත්නම් වෙනත් සබ්‍රහ්මචාරීන් වහන්සේ කෙනෙක් ගාවට ගිහිල්ලා මේ මගේ තියෙන අඩුපාඩුකම් ටික හෙලි කරලා දාන්න. මට තාම මෙන්න මෙහෙම කේන්ති යනවා මට තාම මෙන්න මෙහෙම රාග එනවා. මගේ තාම මේ අතින් මෙන්න මේ විදිහට මේ අසහියෙන් ගත කරනවා මේ විදිහට මම මේ මොකක් හරි ශික්ෂාපදයක් මගේ අතින් කැඩුනා දැන් මේ සම්පූර්ණ වෙනස් පැත්තක් කතා කරන්නේ දැන් අපි සාමාන්‍ය ගිහි ජීවිතයේදී ඔකම නෙමෙයිනේ කරන්නේ දැන් හිතන්න දැන් ඔය දේශපාලනය කරන කට්ටිය එහෙම කොච්චර වැරදි වුණත් පිළිගන්නේ නැතිව නිකන් ඒවා හුණු ගාගෙන හරියම නිකන් සාන්තු චරිතයක් නේ පෙන්වන්න හදන්නේ දැන් ඊට හාත්පසින් වෙනස් ගමනක් තමයි බුදුහාඳුරෝ මේ ආධ්‍යාත්මික ගමනක පෙන්වන්නේ ඒ ආධ්‍යාත්මික ගමනේ තියෙන පුදුමාකාර බිමට බහැපු ගතිය. ඒ තමන්ගේ තියෙන අගුණ ටිකයි හෙලි කරලා තියෙන්නේ. තමන්ගේ තියෙන දුර්වලතා ටික හෙලි කරලා තියෙන්නේ. ඉතින් එතකොට තමයි අනිත් සබ්‍රහ්මචාරීන් වහන්සේ කෙනෙක් කියන්නේ ඔව් ස්වාමීන් වහන්සේ මමත් ඒක දැක්කා. මේ ඔබ වහන්සේ ඒක තින් නිවැරදි කරගන්න කියලා අර බොහොම හෘදයාංගමව හරිම කරුණාවකින් එහෙම කියන්න පුළුවන් නම් අන්න එතන තමයි අපිට හැදි යන්න පුළුවන් ගමනක් තියෙන්නේ. ඒ කියන්නේ දැන් අර අපි මුලින්ම මතක් කරගත්තේ පුක්කුසාතේ ස්වාමීන් වහන්සේ දැන් අන්තිමට දැන් බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා අර විදිහට බණ කියලා මේ තමන් තේරුම් ගත්තට පස්සේ මේ ඇවිල්ලා මාගාවට වැඩලා ඉන්න මේ ශාස්ත්‍රුන් වහන්සේයි මුන් වහන්සේ වෙනුවෙනි මම පැවිදි වුණේ කියලා තේරුම් ගත්තට පස්සේ හරි ලස්සන ප්‍රකාශයක් කරනවා අනේ ස්වාමීනි මේ මම ඔබ වහන්සේට මේ ආශෝවාදෙන් කතා කළේ මේ ශාස්ත්‍රුන් වහන්සේ ඇවිල්ලා තියෙන්නේ මම මේ ඔබ වහන්සේට නිකන් අද කාලේ වාචාවෙන් කරන මචං කියලා කතා කරලා තියෙන්නේ බලන්න ඉතින් එතකොට උන්වහන්සේගේ හිතේ ඇති වෙන ආකල්පෙ නේද දැන් මේ තමන් පැවිදි වෙච්ච ශාස්ත්‍රුන් වහන්සේ තමන් කෙරෙහි අනුකම්පාවෙන් මේ ගෞගාන දුර මේ තරම් නිහතමානීව ඇවිල්ලා තමන් වෙනුවෙන් බණක් කියලා බණ කියද්දි තමයි තේරුම් ගන්න මේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා හැබැයි මෙතෙක් ශාස්ත්‍රුන් වහන්සේට කතා කරලා තියෙන ආවුසෝවාදී ඇවැත්නි කියලා කතා කරලා තියෙන ඉතින් අපි එතන දැන් එකාතකින් ඒ ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි අපේ ශිෂ්‍යෙක් වශයෙන් නැත්නම් අනුගාමිකයෙක් වශයෙන් ශ්‍රාවකයෙක් වශයෙන් කොයිතරම්නම් තැනක් දීලා උන්වහන්සේට කතා කළ යුතුද උන්වහන්සේව කොතන අපි තැබිය යුතුද කියන එකත් එතන නිරූපණය වෙනවා. එතකොට ඒ පුක්කුසාතේ ස්වාමින්වහන්සේ ඒ හරිම නිහතමානීත්වයකින් තමයි මේ පාපොච්චාරණය කරන්නේ. අනේ ස්වාමීනි මම ඔලොමල වුණා මම මේ ඔබ වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා අඳුරගත්තේ නැහැ ඔබ වහන්සේට ආශෝවාදයෙන් කතා කළේ අනේ මට මේකට සමා වෙන්න කියලා බුදුහාඳුරන්ට ඊළඟට ප්‍රකාශයක් කරනවා. බුදුරජාණන් වහන්සේත් එතකොට කියනවා ඔව් මේ භික්ෂුව ඔබට මාව අඳුරගන්න බැරි වුණා. ඔබ වහන්සේ මට ආශෝවාදයෙන් කතා කළේ වරද වරද වශයෙන් දැකලා අපිට
ඊළඟට ඒ වරද නොවෙන්න හික්මෙනවා නම් අන්න ඒක තමයි ශාසනයේ පණ කියලා කියන්නේ. ඒක තමයි ශාසනයේ ජීවේ කියලා කියන්නේ. ඒ නිසා මම ඔබට සමාව දෙනවා. කියලා තමයි එතරම් තරය. හරි ලස්සන මේ කියන්නේ හරි පැති කීපයකින් එතන මේ මේ සිද්ධිය ලොකු ආදර්ශ කීපයක් සපයනවා. ඒකත් තමයි අර බුදුරජාණන් වහන්සේ තමන්ගේ තියෙන ඒ ගුණය නිකාන් ඔහෙ හෙලි කරන්න යනවා වෙනුවට ධර්මයක් ඉදිරිපත් කරලා ධර්මය අවබෝධ වෙන්න සලස්සලා ඒ ධර්මය හරහා බුදුන් අඳුනගන්න පාර විවෘත කරපු ආකාරය. අනිත් එක තමයි මේ පුක්කුසාති ස්වාමීන් වහන්සේ ඒ ආවසෝවාදයෙන් කතා කරලා ඒ තමන් ඒ අවශ්‍ය ගෞරවයේ ශාස්ත්‍රු ගෞරවයෙන් නොතැබීම සම්බන්ධයෙන් තමන් කරන පාපොච්චාරණය. ඉතින් ඒ ගැන තමයි අතන මෙතන මේ කියන්නේ තමන්ට පුළුවන් ද නිකන් මායාවී වෙන්නේ නැතුව සට වෙන්නේ නැතුව නිකන් මවාපාන්න යන්නේ නැතුව තමන්ගේ තියෙන සැබෑ ස්වභාවය තමන්ගේ තියෙන ප්‍රකෘති ස්වභාවය හෙළි කරන්න පුළුවන්. ඉතින් එතන තමයි මුරුදු වීමක් තියෙන්නේ. එතන තමයි ඔලොමල බවට පහරක් වදින්නේ. නැත්තම් වෙන්නේ මමත් දැන් කෙනෙක් මමත් දැන් පොරක් කියලා හිතාගෙන කිසිම අපි කිසි කෙනෙක් ගානකට ගන්නෑ නැහැ. අපි කිසි කෙනෙකුට ගිහිල්ලා කයක් කියන්නේ නැහැ. අපි කිසි කෙනෙක් ඉදිරියට පාපොච්චාරණයක් කරන්නේ නැහැ. අපි ඇවැත් දෙසන්නේ නැහැ. ඉතින් එතකොට තින් අපි මෙට්ටහි වෙන එක තමයි ඊළඟට වෙන්නේ. සාසනේ නිකන් මෙට්ටහි වෙන්න ගන්නවා. ආයි හොල්ලන්න ඊළඟට අමාරුයි. ඇතුළේ නිකන් ගල් වෙලා තියෙන්නේ මුරුදු බවක් ඇත්තේ නැහැ. මෙට්ටහි වෙන එක තමයි වෙන්නේ. දැන් මේ ඒකයි බුදුහාඳුරු කියන්නේ මෙතන පධානි අංග පධං වීරයක් වඩන පැත්තේ තියෙන මුරුදු භාවය. මේ දැඩි අදිෂ්ඨානකින් යන්නේ හැබැයි දිනු කරන්නේ මුරුදු බවක් මේ තමන්ගේ තියෙන මේ කෙරිච්ච වැරදි ටික තමයි ගිහිල්ලා අනිත් කෙනා ඉදිරියේ කියන්නේ මෙන්න මේ වැරද්දක් වුණා මේ වැරද්දක් වුණා අනේ ඇවැත්නි මේක මේ පොඩ්ඩක් දරා ගන්න මගේ අතින් මෙන්න මෙහෙම වැරද්දක් වුණා එනේ මේ බිමට බැහැලා මේ පාපොච්චාරණයක් කරන්නේ. ඒකට ඒසා වින්හන්සේ කියනවා ආයත සංවරේ පිහිටන්න ආයත වැරද්ද වෙන්න දී ඉන්න උත්සාහත් වෙන්න සතිය දිනු කරන්න කියලා. අන්න උන්වහන්සේ ඒ එදාම මේ උපසම්පදා වෙච්ච කෙනෙක් හරි කමක් නැහැ මේ වැඩිහිටි ස්වාමීන් වහන්සේ කෙනෙකුට කියනවා. ඉතින් එතන තමයි මේ වැඩිහිටියාගේ නිවැරදි වැඩිහිටි භාවය තියෙන්නේ. එතන තමයි ගුණයෙන් වැඩිහිටි ගුණ වෘද භාවයක් තියෙන්නේ. ඊට පස්සේ මොකද්ද පදන් වීරේද හතරෙනි කියන්නේ. පොඩ්ඩක් එකක් කියවන්නකෝ. ආරද්ධ විරියෝ විහෙරති අකුසලාන ධම්මානං පහනාය කුසලාන ධම්මානං උප්පාදාය තාමවා ධල්ලපරක්කමෝ අනිකිත ධුරෝ කුසලේසු ධම්මේසු. පුදුම මේ බරපතල වචන බුදුහාඳුරෝ එතන යොදලා තියෙන්නේ. අනික්කිත දුරෝ කුසලේසු ධම්මේසු. ඒ කියන්නේ මේ කුසල් දහම් වඩන්න ගත්ත කොඩිය බිමින් තියන්නේ නැහැ කියන එක. කියන්නේ අපි යම්සේ අදිෂ්ඨානයක් පිළිලව ගන්නවා මෙන්න මේ විදිහට මම කරනවා කියලා අප්‍රමාණ බාධාවන් එනවා. හැබැයි ආයි ඒ ගත්ත කොඩිය බිමින් තියන්නේ නැහැ. දැන් හිතන්න අපි මක්තරය මේ සහාය දීමක් කරනවා කියලා බැටන් එක අරන් යනවා කියලා නේද? දැන් කාගෙන යන්න ඕනේ නේ? ඒ ගමන කාගෙන දුවන අනිත් අයත් දුවනවා. ඒ ඔක්කොම දැන් තමන්ගේ අතේ බැටන් එක තියෙන. බැටන් එක බිම තියන්නේ නැහැ හැබැයි. අනිත් කෙනාට පාස් කරන්නකම් කාගෙන යනවා. ඔන්න ඔය ගතිය තමයි ඔය අනික්කිත දුරෝ කුසලේසු ධම්මේසු. මේ ගත්තේ ප්‍රධාන වීරය මේක කරනවා මම මෙහෙම මම කොහොම හරි මේ හිතේ එන අකුසල් ටිකට ගහනවා කෙලස් ටික මැඩපවත්නවා මේක තව තව සුද්ධ කර කර යනවා කියලා ඒ ගත්ත ගැම්ම නවත්තන්නේ මග. සමහර දැන් මග යනකොට විවිධ මේ දේවල් හම්බ වෙනවා. ඒ කියන්නේ හිතේ යම්කිසි සංසිඳීමක් ඇති වෙනවා, කෙලස් ටිකක් අඩු වෙනවා, නීවරණ යටපත් වෙනවා. හැබැයි එතනින් සෑහීමකටපත් වෙන්නේ නැහැ. මේ නිකන් ට්‍රිවියල් තින්ග්ස් වලින් පොඩි මේ චූටි දේවල් වලින් පොඩි දෙයක් හම්බුණා කියලා පුංචි සමාධියක් හම්බුණා කියලා පොඩ්ඩක් සුවෙන් ඉන්න පුළුවන් වුණා කියලා මේ රහත් වුණා කියලා හිතන්නේ නැහැ. ලොංගක් කියලාට වෙන්නේ ඒක. පොඩි දේවල් හම්බ වෙනවා ඉතින් අර මහ මෙරක් වගේ කෙලස් තිබිච්ච හිතකට පොඩ්ඩක් ඒ කෙලස් ටික යටපත් වුණා කියන එකත් ඉතින් ලොකු දෙයක් තමයි. හැබැයි ඉතින් ආයි ඒ ටික භවනා නොකර හිටපු ගමන් ආයි කඳු ගණන් ආයි මතුවෙනවා. ඉතින් එතන තමයි පුදුමාකාර ගැම්මක් අවශ්‍ය වෙන්නේ. මේ අසුචි නම් පොඩ්ඩක් තිබුණත් අසුචිම තමයි කියලා ඒ ගත්ත ගැම්ම මේ මඟ නවත්තන්න නැතුව දිගට යන ගතිය. ඒකයි දැන් බුදුහාඳුරුව මුල් කාලේදී එහෙම ඔය සෝවාන් වුණා අය සකදාගාමි වුණා අය කියලාවත් කියලා නැහැ. විසුණුහසට එහෙම ප්‍රකාශ කළා නැහැ. මොකද එතකොට මේ කට්ටිය ඉතින් කොඩි දාන්න ගන්නවනේ. දැන් ඉතින් ගොඩ තමයි ඉතින් දැන් කොහොමත් ඉතින් වැඩි කාලයක් යන්න දෙයක් නැහැ. දැන් ඉතින් බවහතයි. දැන් ඉතින් මං ගොඩනේ කියලා ඊට පස්සේ ඉතින් ආයි අර රිලැක්ස් වෙන්න ගන්නවා. නිකන් ඉන්නවා ඊට පස්සේ. බුදුහාඳුරුව ඒ නිසාම කියලා නැහැ. ඒක බුදුරජාණන් වහන්සේමයි කියන්නේ. මහණෙනි මම මේ සාරිපුත සානන්දට දුකද කියන්නේ. සාරිපුත මම මේ දේවල් මම මුලදී ප්‍රකාශ කළේ නැහැ. මොකද ඒක ප්‍රමාදයට වැටෙනවා පිරිස.
මොකද නැත්තම් ඉතින් යනවනේ කාගෙන මම තාමත් ගොඩ නෑ තාමත් අපායට යන්නයි තියෙන්නේ කියලා අර ඒ ගත්ත ගැම්ම කොහොම හරි අරගෙන යනවනේ ඒ හින්දා බුදුහාඳුරු කියන්නේවත් නෑ ඔබ වහන්සේ දැන් ඔන්නයි සාක් මේ ආසෝවන් උනායි දැන් නම් ඉතින් වැඩිය බය වෙන්න එපා එහෙම කතාවක් නෑ කෙලින්ම ඒකනේ අර මුල් බුද්ධ ශාසනේ පැවිදි වුණා නම් රහත් වෙලා තමයි නතර වෙලා තියෙන්නේ එච්චරට බුදුම ගැම්මක් කියුණහන්සලගේ අතේ තිබිලා තියෙනවා ඉතින් ඒ ගැම්ම බිමින් තියන්නේ නැති ගතිය ඒ අදිෂ්ඨානෙ ඉෂ්ට කරන ඉෂ්ට වෙන තාක් ඉදිරියට යන ගතිය තමයි අනික්කිත දුරෝ කුසලේසු ධම්මේසු කුසල් දහම් වැඩිම සම්බන්ධයෙන් ආයේ ගත්ත ගැම්ම පැත්තකින් තියන්නේ කාගෙන යනවා කියන එක. අන්තිම එක තමයි ප්‍රඥාව ගැන කියවන්නේ. ඒකත් පොඩ්ඩක් කියන්න. පඤ්ඤවා හෝති උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා. එතන තනි කරමින් විපස්සනාව. එතන කෙලින්ම ඒ ප්‍රඥාවත් දිනු කරනවා උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ. මේ කෙලින්ම උදේ වය දැනගන්නා වූ ප්‍රත්‍යක්ෂ ඥෝණ. ඒක නිකං මේ පොතෙන් බලපු නෝණක් නෙමෙයි. දැන් විපස්සනාවක් වඩමින් සතියක් දිනු කරමින් සතිපට්ඨානයක් දිනු කරමින් යන ගමනේ හොඳට එක කායානුපස්සනාව මුල් කරගත්ත නැත්නම් වේදනානුපස්සනාවක් මුල් කරගත්ත එහෙම නැත්නම් ධම්මානුපස්සනාවක් මුල් කරගත්ත උදේවය හා සම්බන්ධ නුවණක් අපි තුන් කායානුපස්සනාවක නම් අපි හොඳට හිතේ සමාධියක් එකතු කරගෙන දිනු කරගෙන කයට අවධානය යොමු කරාම කයේ ධාතු ස්වභාවයන්ගේ සූක්ෂම වශයෙන් ඇතිවීමක් නැතිවීමක් ප්‍රකට වෙනවා නම් අන්න කායානුපස්සනාව මුල් කරගත්ත උදේවය නුවණක් ඊට පස්සේ අපි වේදනානුපස්සනාවක් වඩද්දි හිතේ දියුණු කරගත්ත සමාධියක් අපේ මතුවෙන එතන මතුවෙන වේදනාවන්ට යෙදුවාම එතන තමන්ට වැටහෙනවා නම් මේ වේදනාවන්ගේ උදයත්ත ස්වභාවය ඇතිවීම නැතිවීම ස්වභාවය නැත්නම් වේදනානුපස්සනාව මුල් කරගත්ත උදයත්ත ගාමිනියා පඤ්ඤාවක් ප්‍රඥාවක් ඊට පස්සේ අපි තුමු හිතට යපි යොදනවා හිත දිහා බලනවා හිතට එන සිතුවිලි වල ඇතිවීමක් නැතිවීමක් නැත්නම් බිඳීමක් ක්ෂණිකව ටට්ටක් ගාලා නැතිලා යෑමක් එහෙම වැටහෙනවා නම් අන්න චිත්තානුපස්සනාවක් ධම්මානුපස්සනාවක් මුල් කරගත්ත උදයත්ත ගාමිනියා පඤ්ඤාවක්. ඉතින් ඔන්න ඔය විදිහට අපිට ඔය පැති කීපෙම එක්කෝ එකක් වෙන්න පුළුවන් කීපයක් වෙන්න පුළුවන්. හොඳට ඒ විනිවිද යන ප්‍රඥාවක් ඇතේලා තියෙනවා නම් අන්න සෑහෙන දුරකට විපස්සනාවේ ගැඹුරකට ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන් බුදුහාඳුරේ එතකොට මේ පෙන්නන මේ පැති පහ ඇත්තරම එකිනෙකට එකක් වෙනස් පැති පෙන්නන්නේ. මුලින් පෙන්නන ශ්‍රද්ධාව හා සම්බන්ධ මේ ප්‍රධානියංගය ඊළඟට පෙන්වන්නේ තමන්ගේ කායික නිරෝගී බව හා සම්බන්ධ පදං අංගයක් ඊපස්සේ තුන්වෙනිව පෙන්වන්නේ අර සබ්‍රාහ්මචාරීන් වහන්සේලාට හෙලි කරන තමන්ගේ වැරදි ටික කියලා පෙන්නන නිකම් බොරුවට මවාපාන්න නැතුව බිමට බහැලා ජීවත් වෙන ඒ පැත්තක් ඒ පෙන්වන සම්පූර්ණ වෙනස් පැති පෙන්වන හතරවෙනිව පෙන්වන්නේ ඒ කුසල් දහම් වැඩිම සම්බන්ධයෙන් තියෙන නොපසුබස්නා වීරය ගත්ත ගැම්ම අතරින්නේ නැහැ මගනිකම් පොඩි දේවල් හම්බුනා කියලා නතර වෙන්නේ නැහැ ඒ තමන්ගේ අභිමතාර්ථයේ ඉෂ්ට වෙන කම්ම ඒ යන ගතිය ඒ හතරවෙනිව පෙන්න පස්වෙනිව පෙන්නන්නේ ප්‍රඥාව ඉතින් එතකොට හරි පුදුමාකාර පුළුල් පැති පහක් ඔස්සේ තමයි මේ ප්‍රධානියංග පහ පෙන්නලා තියෙන්නේ ඉතින් ඇත්තටම මේ යෝගාවචර ජීවිතයකට උවමනා කරන පුදුමාකාර පැති පහක් එකිනෙකට වෙනස් පැති පහ සම්පූර්ණ වෙනස් පැති පහක් පෙන්නන්නේ පැති පහ ගැනම එහෙනම් අපි සෑහෙන අවධානයක් යොමු කරන්න ඕනේ. ඒ බඳු අවධානයක් යොමු කරමින් මේ වගේ දේවල් නැවත නැවත සාකච්ඡාවට බඳුන් කරමින් යාතු මාර්ගයක් තමයි එහෙනම් අපිට තියෙන්නේ. ඉතින් මම අද සෑහෙන වෙලාවක් කතා කරා. ඉතින් කාට හරි මේවට එකතු කරන්න යමක් තියෙනවා නම් කරුණක් වශයෙන් නැත්නම් සාකච්ඡාවට මේ මුලපිරි මේ ඌණපූර්ණයක් වශයෙන් ඒ කරුණ එකතු කරන්න කියලා මම ආරාධනා කරනවා. හොඳයි මං හිතන්නේ කවුරුත් මේ පැත්තෙන් ඉදිරිපත් වෙලා නැහැ. ඔය එළියෙන් කවුරු හරි අවසරයි ස්වාමින් වහන්සේ. ඔව් කියන්න. මම නිරංජා. ස්වාමින් වහන්සේ මේ පැත්තෙන් කමඨහන් වார்த்தාවක් ලැබිලා තියෙනවා ස්වාමින් වහන්සේ. හරි. එහෙනම් කියන්න බලන්න. එහෙමයි ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාවේදී හුස්ම සියුම් වී මුහුණ පුරා දැනෙන කම්පන චංචල ස්වභාවයන් එදිනෙදා සාමාන්‍ය කටයුතු වලදී සිතේ සිතුවිලි නොමැතිව එකඟ වූ සිතක් ඇති වූ විට දැකගත හැකි. විවිධ ඉරියව් වල සිටියදීම ඒ දෙස අවධානය යොමු කර මුහුණේ ඇතිවන තදගති සහ තවත් සියුම් කම්පන දැකගත හැකි. ඒ පිළිබඳ ඔබ වහන්සේගේ අදහස් ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා. එපමණයි ස්වාමීන් වහන්සේ.
ඔක තව දිගට කරන්න ඒ කියන්නේ දැන් ඔය කම්පන ස්වභාවයන් දැනගන්නවා කියන එක ඒ කියන්නේ අපිත් අදත් කතා කරපු උදයත්ත ගාමිනී පඤ්ඤාය කියන එක ඒ උදය වය දැකීමේ මුල අවස්ථාවක් කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිත දැන් සෑහෙන සංසුන් වෙලා තියෙනවා ඒකාග්‍ර වෙලා තියෙනවා ඒකාග්‍ර වෙච්ච පසුබිමේ අපිට තේරෙනවා හැම තිස්සෙම මේ කයේ තියෙන්නේ ඇතිවීම නැතිවීම ස්වභාවයක්. කම්පනයක් කියන්නේ ඇතිවීමක් නැතිවීමක් කියන්නේ. ඒ චංචල වීමක් කියන්නේ නිතරම ඒ විපරිණාමයට බඳුන් වෙනවා කියන එක. අපිට ඕක නිතරම දැකීමින් වාසය කරන්න තමයි උතන නුවණක් දිනු වෙන්නේ. ඒ කියන්නේ ඕක පොඩ්ඩක් දැක්ක කියලා හරියන්නේ නැහැ. නැවත නැවත අපේ හිත ඔය වෙත අවධානය යොමු කරමින් හොඳට සංසුන් මනසකින් ඒකාග්‍ර වෙච්ච හිතකින් මේ தත්ත්වය අපි අත්දකින්න ඕනේ. ඉතින් දැන් අපි ඇස් දෙක පියාගත්තා, හිත හොඳට තව ටිකක් එකඟ කරගත්තා, කයට අවධානය යොමු කළා. කයට අවධානය යොමු කරාම දැන් මොහොතක් පාසා මේ ඇතිවෙන නැතිවෙන ස්වභාවය දකිනවා. මොහොතක් පාසා මේක දකිනවා. ඉතින් මේක 10000 වාරේ දකින්න ඕනේ. දැන් 10000 වාරේ දකින්න තමයි අපේ ඇතුලේ ප්‍රඥාවක් වැඩෙන්නේ. පොඩ 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 බින්දුව 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 මේ ප්‍රඥාව ලියලා එන්නේ. එතන තමයි ඒ නියම උදේ වය හා සම්බන්ධ නෝණක් තියෙන්නේ. ඉතින් ඒක අර ප්‍රත්‍යක්ෂය හා සම්බන්ධ නෝණක් නිකන් පුතෙන් බලපු නෝණක් නෙමෙයි, අහගත්ත නෝණක් නෙමෙයි, තමන්ම දැකලා දිනු කරගත්ත නෝණක්. ඉතින් ටිකක් මුලදී වෙහෙසයි ඇත්තටම. ඔය ටික වඩනකොට පොඩි වෙහෙසක් තියෙනවා. මොකද දකින්න තියෙන දරතයක්, දකින්න තියෙන වෙහෙසක්, දකින්න තියෙන දුකක් ඇත්තටම. ඒ දුක දකින්න නැතුව අපිට මේ දුකෙන් මිදෙන්න බෑ. අනිවාර්යෙන් දුක දැකලා තමයි ඒ දැකපු හිත තමයි දුක අතහැරලා දාන. ඒ නිසා මේක නැවත නැවත අපේ හිතට පෙන්ලා දෙන්න අවශ්‍යයි. ඒ නිසා නැවත නැවත ඔය දේ වෙන්න ඉඩ දෙන්න. හිත පුළුවන් තරම් අර කියලා තිනවා වගේ සංසුන් කරගෙන ඒක කරන්න. ඒ කියන්නේ දැන් අපේ හිත පුළුවන් තරම් ප්‍රපංච සංසිඳවගෙන, විතර්ක සංසිඳවගෙන, නිශ්ශබ්ද කරගෙන, ඒකාග්‍ර කරගෙන තමයි මේ බඳු මනසකට මේ ඇතිවෙන නැතිවෙන ස්වභාවය, මේ ප්‍රවාහය පෙන්ලා දෙන්න තියෙන්නේ. එතකොට තමයි ගැඹුරට වදින්නේ. නැතුව නිකන් අපි ඒ පොඩ්ඩක් කරනවා, ආයි කල්පනා කරනවා, ආයි පොඩ්ඩක් කරනවා, ආයි වෙනවා හරි කරනවා. එහෙම කරාට මේක හිතට දැනෙන්නේ නැහැ. හිතට ගැඹුරට දැනෙන්න නම් ඒ පුදුම මේ සංසිඳීමක්, විතර්ක සංසිඳීමක් සහිතව ඒ தත්ත්වය මෙයාට පෙන්නලා දෙන එක අවශ්‍යයි. ඒ නිසා යන විදිය හොඳයි, තව දුරටත් ඔක ප්‍රගුණ කරන්න කියලා කියන්න පුළුවන්. දැන් අපිට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඔව් කියන්නේ. වහිනවා හැබැයි හොඳටම මෙහෙ. අවසරයි සමෙන් නැන්ස. ස්වයන්ස බෝහන්සයාර ටයිම් ටේබල් එක ගැන යම්කිසි ප්‍රකාශයක් කළා. තේරෙන්නේ නැහැ මොකද කියන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. එහෙනම් ස්වයන්ස බෝහන්සයාර කාලසටහන ගැන යම්කිසි ප්‍රකාශයක් කළා ස්වයන්ස. ස්වාමීන්සේ කාලසටහනේ තියෙනවා රාත්‍රී 10ට නිින්දට යන්න කියලා ස්වයන්ස. බොහෝ අවස්ථාවට ස්වයන්ස අපි රාත්‍රී 10 පහුවෙලත් පැයක් පැයකමාරක් වගේ භාවනා කරන අවස්ථා තියෙනවා. එහෙමනම් ස්වයන්ස අපේ යෝගාවචර ජීවිතයේ අනාගතයට ඒක යම්කිසි බලපෑමක් ඇති කරනවද? සාමාන්‍ය ටයිම් ටේබල් එකට අමතර මේ කාලයක් භාවනා කළොත් ස්වයන්ස ඒ පිළිබඳව පොඩ්ඩක් දැනගන්න ඕන ස්වයන්ස. හරි. දැන් මෙහෙමයි. නැතරම ඥානාරාම සායන හන්සේම කරව ප්‍රකාශයක් තියෙනවා. දැන් අපි විශේෂයෙන් ආනාපාන සතිය වගේ වඩනකොට අඩුම තරමින් පැය පහක් නිින්ද ලැබලා දෙන්න කියලා තියෙනවා. අඩුම තරම පැය පහ. ඒ කියන්නේ ඔතන නිින්දෙත් තියෙනවා. ඒ කියන්නේ මම මේ කියන්නේ පුළුවන් තරම් නිදාගන්න කියන්නේ. ඒක නෙමෙයි. ආලවිල හොඳ නිදාගත්තට මේක වැඩෙන්නේ නැහැ. හැබැයි අර අපි මේ දරපු මානසික වෙහෙස මේ හොඳට ලබන නිරෝගී මේ නිින්දකින් ඒකේ ලොකු සාහනයක් තියෙනවා. දැන් අපි දැන් හිතන්න හොඳට භාවනා කරපු අවස්ථාවක් තියෙන එක අර හොඳ නිින්දක් ගිහිල්ලා හැරුණා වගේ ගතියක් නැ ෆ්‍රෙෂ් ගතියක් එන්න පුළුවන්. අන්න ඒ වගේ දැන් මෙතෙන්දී මුල් කාලෙදි විශේෂයෙන්ම කියන්නේ අපි එක්තරාන්දක මුලදී ලොකු සටනක් තියෙන්නේ. හිත කෙලස් වලට දුවනවා, කාමච්ඡන්දර දුවනවා, ආයි ඇදලා ගන්නවා, ද්වේෂර දුවනවා, ආයි ඇදලා ගන්නවා. නිකන් ඇතුලේ මහා පුදුම අරගලයක් නෙදෙන්නේ. ඉතින් අපි එහෙම නටලා හෙම්බත් වෙලා ඉන්නේ. ඉතින් එතකොට අර ඒ කායික වශයෙන් අපි ලබලා දෙන කාය විවේකය, ඒ සැතපීම අත්‍යවශ්‍යයි. ඒ නිසා ඥානාරාම සාංශ කියන විශේෂයෙන් ආනාපාන සතියෙන් වඩනකොට අඩුම තරමින් පැය පහක් හොඳට නිදාගන්න කියලා. ඒ නිදාගත්තට පස්සේ අනිත් දවස් උදේ නැගිටිනකොට ආයෙ නිකාර ෆ්‍රෙෂ් ගතියක් තියෙනවා. හරි නැවුම් ගතියක් තියෙනවා. ආයෙත් මේක ඇදගෙන යන්න පුළුවන්. හැබැයි පස්සේ ඕකේ වෙන දෙයක් සිද්ධ වෙනවා. අපිට චිත්ත විවේකයක් ඇති වෙනවා. කියන්නේ හිතේ අර කෙලෙස් වල බලපෑම එන්නේ නඩු වෙන්න ගන්නවා. ඊට පස්සේ හිතන්න ඔයා කියන්නේ පර්යංගෙත් අර තරම් නගලන්න නෙමෙයි තියෙන්නේ. දැන් නියම් වෙන දේ දිහා බලන් ඉන්න තියෙන්නේ. එතකොට වෙහෙස අඩුයි. එතකොට නිින්ද අඩු වුණා කියලා ගානක් නැහැ. එතකොට නිින්ද අඩුත් වෙන්න පුළුවන්. මොකද ඊට පස්සේ පොඩ්ඩට ඇහැරෙනවා. හරි මේ ඉතින් වෙන ප්‍රශ්න ටිකක් එනවා. හැබැයි අර මේ භාවනාවේදීම චිත්ත විවේකයක් ලැබෙනවා. පුදුමාකාර මානසික ශාන්තියක්
කියන්නේ දැන් අපි නිදා ගැනීමේ තුලදී බලාපොරොත්තු වෙන්නේ කය අපි කාය විවේකේ පොඩ්ඩක් පැත්තකින් තිබ්බොත් මනසේ විවේකයකුත් වෙනවනේ නේද මනස මොකක්වත් වෙන වැඩ කරන්නේ නැතුව මනස නිකන් නතර වෙලා වගේ නේද හරියම නිකන් සංසුන් වෙලා නතර වෙලා ශාන්ත වෙලා යා රෙස්ට් එකක් ගන්න අවස්ථාව ඔන්න ඔය රෙස්ට්ෆුල් ගතිය විවේක ගැනීමේ ගතිය නතර වෙච්ච ගතිය විපස්සනාවේ හම්බ වෙන්න ගන්න ඉස්සරහට යනකොට එතකොට මනස නතර වීමක් මනසේ නිකන් රෙස්ට් වීමක් මනස නිකන් තැම්පත් වීමක් මනස සම්පූර්ණයෙන් වෙන දේවල් මොකක්වත් කරන්න යා නිකන් සංසුන් වෙලා නිකන් ශාන්තව සිටීමක් ඒ මට්ටමේදී ලොකුවට නිදාගත්තේ නැතුවත් ප්‍රශ්නයක් නැහැ එතෙන්දී පැය 3ක් 4ක් වගේ හොඳට නිින්ද ගියා නම් එතන ලොකු වෙහෙසක් එන්නේ නැහැ මොකද මේ මානසික විවේකයක් දැන් අත්දකින්න යෝගාවචර. හැබැයි එතෙක් ඒ අර එතෙක් කරන්නේ පුදුම කෙලස් එක කරන සටනක් තියෙන. එතකොට වෙහෙසයි මේ දැන් ඔය අපි අද කතා කරේ උදේ වය බලනවා කියන එකත් වෙහෙසයි. ඒ කියන්නේ දැන් හිත නැවත ඒකාග කර කර මේක පෙන්නනවනේ දැන්. ඒක දරපයක් තියෙනවා. ඉතින් එතකොට මේ වෙහෙස සංසිඳවා ගැනීම සඳහා යම් පමණක මේ කාය විවේකයක් අවශ්‍ය වෙනවා. ඒකින්ද ඒ කියන්නේ මේ කියන්නේ ඔතන ඇතර අපි බලන්න ඕනේ ලොง ටර්ම් වැඩේ බලන්න ඕනේ. දැන් හිතන්න දැන් ඔයා අද පැය අපි දු දෙකයි නිදාගත්ත. එතත් කොහොමද නැගිලා වැඩේ කරන්නේ? ඊළඟ දවසේ උන පැය 3යි නිදාගත්ත. ඊළඟ දවසේ පැය 2යි. වැඩේ දුවන්න බෑ. හය වෙහෙසෙන්න ගන්නවා. හය හෙම්බත් වෙනවා. දැන් එහෙම නෙමෙයි හැබැයි හැමදාම නිකන් හිතන්න උදේ වැඩේ නිදාගන්න හැමදාම 4ට වගේ නැගිටින්න. 10ට නිදාගන්න. ඉතින් ඒ කියන්නේ කොච්චර සාමාන්‍ය පැය 6ක් තියනවානේ ඉතින්. ඒ ඇති ඒක දිගට දුවන්න පුළුවන් ඒ නිසා ඇත්තටම එහෙනම් අපි පුදුමාකාර ගැම්මක් ගන්න අවශ්‍යයි මේ වැඩේට يعني ඕන්ට වඩා නිදි කරවල හරියන්නේ නැහැ දැන් අපේ අය ඉල්ලනවා ඉතින් ආවත් පොඩ්ඩක් නිදා ගන්න ආව පොඩ්ඩක් එහෙම ඉල්ලනවා ඉතින් එහෙම කළාද දැන් අපි පොඩි නිකන් තල්ලුවක් දෙන්නම ඕනේ අදිෂ්ඨානයක් අවශ්‍යයි ඒකයි කියන්නේ මේ කුසල් දහම් වැඩිම සම්බන්ධයෙන් අනික්කිත දුර ඕකුසලේසු ධම්මෝස ඒ කියන්නේ බහා නොතැබූ වීරයා එතර කාලයක් කරා තාමත් ගොඩ ගියේ නෑනේ කියලා එහෙම කරලා බෑ. يعني අපි කෙලස් ගොඩවල්නේ තනි කරම නේද? ඉතින් අපි පොඩ්ඩක් අර එතන තේරුම් ගන්න ඕනේ මේක කොහොම හරි ගොඩ දාන්න ඕනේ. මේක මේ අන්තිම චාන්ස් එක කියලා නිකන් අර එහෙම ගන්න ඕනේ පොඩි ගැම්මක්. අරගෙන ඉතින් කාගෙන යන්න ඕනේ ඉතින්. ඒ හින්දා දෙක බැලන්ස් කරන එක තමයි තියෙන්නේ. ගාහක් නිදි මරාගෙන එහෙම කරන්න යන්නත් එපා. හැබැයි ඕන්ට වඩා නිදි කරවලා මේ සැප දෙන්න යන්නත් එපා. හොඳයි එහෙනම් මම හිතනවා අදට අපි ප්‍රමාණවත් කියලා අද මෙහෙ හුඟක් වර්ෂා ගතිය තියෙන නිසා ඉතින් අපි ඇත්තටම හොඳ කරුණු ටිකක් අපිට තිබුණා සාකච්ඡාවට මේ අද ඉදිරිපත් වෙලා ඉතින් අපි යෝගාවචර පිරිසක් වශයෙන් වික්ෂුන් වහන්සේලා වශයෙන් ඉතින් මේ කරුණු කාරණා හොඳින් තේරුම් අරගෙන අපි තුල මේ ගුණධම් දියුණු කරගන්න මේ බුද්ධ වචනයට ඇහුම්කන් දෙන්න මේ බුදුහාඳුරු පෙන්වූ පැති කීපය ඔස්සේම අපේ මාර්ගය දියුණු කරගන්න අපි උත්සාහන්ත වෙමු එමනම් අපි මේ රැස් වෙලා කරගත්තා වූ මේ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සිළු ලෝකවාසීන් සමග මේ බෙදා හදාගමු. එත්තාවතාචාදී ගාථා සද්ධානා කරමු. එත්තාවතාචම්හෙහි සම්බතං කුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම්හෙහි සම්බතං කුඤ්ඤ සම්පදං සම්මේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම්හෙහි සම්බතං කුඤ්ඤ සම්පදං සම්මේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ටා ජුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ටා ජුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ
සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සාදු සාදු සාදු